देखो तो मैं के ग्रुप वन एक කියලා හදලා මෙහෙම අපි කන්ටෙන්ට් එකට අදාළ මේ මොනවා හරි විස්තර මේකේ දාන්න ඕනේ මේ දෙය කියලා තියව දාන්න ඕන නම් ඒ ටික දාමු. ඔව්. Names කොහොමද තියෙන්නේ? ඊළඟට මේක group 1 කියලාම මෙතන ක්ලික් කරාම අපේ first slide එකේ කන්ටෙන්ට් එක එනවා මෙතෙන්ට. ඊළඟට මේ share කියන option එක තියෙනවනේ දකුණු පැත්තේ උඩ. ඒකට ගිහිල්ලා ඊට පස්සේ අපි මේ පහල තියෙනවා get link කියන එකක්. मैं उड़े खेलने वाली ही था ने तो गेट लिंक के ने के मैं पहला बात ये ने चेंज टू एनीवन विद द लिंक के ना ऑप्शन निकले आना एक याम मैं तो ना एनीवन विद द लिंक के ने का तो ये दी इस तरह तो ये ने वी वर्क किया ला एक क्लिक कर ला इतना एडिटर विद ये तो वेनस कर ला अभी तो मैं तो ने लिंक का कॉपी कराना पड़ेगा कॉपी लिंक और ये तो कर ला एक डाम දැන් කරලා අපි ඕන group එකකට දාලා යවුවේ කි. ඊට පස්සේ මේ chat එකට ගිහිල්ලා අපිට WhatsApp එක මොන මේ wife මේකේ chat එකේම කරලා හැකිනේ නැත්නම් WhatsApp group එකේ තනන එක කරා හරි. ඔව්. මේ විදිහට link එක chat එකට යවුවේ කි. ඊළඟට ඒ group එක හරිනේ. ඊළඟට මේක කිසිම ගැටලුවක් නැතුව close කර හැකි නැත්නම් file කියා මේක කොපි කියන එකට යනවා හොඳ එක්කෙනෙක් මේ වෙද්දි තාව කවුරු හරි link එකෙන් පේනවනේ ඔව් ඊළඟට අපි ඒකෙම දෙවෙනි එකට යන්න මේක කොපි enter presentation එකෙන්ම කොපි එකක් හදනවා ඒ කොපි එක මම group 2 කියලා නම් කරනවා group 2 මේක save වෙන තැන අතනම තමයි okay කළා දැන් අර කලින් tab එකේ එහෙම තියෙනවා ඒක දෙන්නේ මේ වෙද්දි කියලා अंतिम एडिट कर रीनेम ग्रूप टू के सेवेलाइ मेक सेपरेट बेकाती है देवनी आई सेंग गेट लिंक अर विद्युत चेंज ඔය Google slide වලින් එතකොට කණ්ඩායමට තමන්ගේ slide ටික වෙනම දෙනවා. ඔව්. මේ ලක්මාස ඔව්. ලක්මාස ඇහුවේ සර්ගේ content එක තියෙන slide එකක් මේ edit කරන එකද? මම content එක එක presentation එකක් විදිහට දෙන්නේ. ඒගොල්ලන්ගේ කාර්යපත්‍රිකාව යවනවානේ මම කලින්. दाडम गोड विधि මට පාඩම ඕන විදිහ තියෙනවානේ. ඒකට අදාළව තියෙන මේ අවශ්‍ය ලේඛන ටික මම අවශ්‍ය රූප සටහන් charts ඒ තියෙන ඒවා ටික ඔක්කොම මම දානවා. කලින්. දාලා තමයි එයාට මම share කරන්න දෙන්නේ. මම share කරන්නේ යාළට. එතකොට එයාලා ඒක edit කරලා දැම්මම ප්‍රමාණවත්. ඒක edit කරනකොටම මේ මට මෙහෙ ෆිල් වෙනවානේ එතකොට මගේ ආය මේ මම බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සර් කවුද මේ චතුර සර් අපි දැන් සාමාන්‍ය හදන ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ අපි මේ Microsoft වලින් හදන ප්‍රසන්ටේෂන් එක අපි ෂෙයා කර ගන්නවානේ ඒක ඒකෙම ස්ලයිඩ් එකක් ස්ලයිඩ් දැන් අපි තුන් කණ්ඩායම් හතරයි කියලා එහෙම දෙන්නත් පුළුවන් නේ ඒක එඩිට් කරගන්න ඔව් එහෙම අවුලක් නැහැ නේ एक ही इनका मेडिया दें आप ही स्क्रीन से आप ये दिया रहा डिलीट करने बैन है ना रिमोट एक्सेस देने ना एक टिका कावड़ आना बेटा नहीं एक तरह की कारी है आई दो डबल पार्ट में कार्ड दे देना
මේක හැබැයි මෙහෙමයි ඔයාලට ෆෝන නම් මේ අනිකේ කරන්නත් පුළුවන් Microsoft එකේ කරන්නත් පුළුවන් ඈ Office 365 වල Google එකේ නැතුව ඒක දන්නව නේද Microsoft ඔයා මේ Hotmail හරි මේ Outlook හරි account එකක් තියෙන එකෙත් Office වෙනවනේ package එක ඒක toy විදිහටම share කරා. ඒතර Microsoft presentation එහෙමත් දැම්මේ කියලා නැත්තම් Microsoft එක Google එකට දාලා මේ විදිහට share කරන්න. දෙක තුනක් කරොත් පැටලෙන්නේ ඉන්නේ. ඔව් කමන්නේ. ඔකත් හොඳයි. ඔව්. කල්ලා නැහැ මීට කලින්. ඒකයි බය වුනේ. මම කලින් එකපාරක් කරලා තියෙනවා. මට ප්‍රශ්න තිබුණේ මම ඕක අද share කරන්න ගිහින් එනගනේ කියලා. අද share කරන්න අද සෑහ කරගන්න ගිහලා එනගනේ කියලා තමයි මම කලින් චතුරකේ ගැව්වේ. යාළුවොත් එක්ක නිකන්නේ කරන්නේ අද? ඔව්. අද ඔයාලා ලකුණ දාන්න. අද ඔයාලා ලෙක්චර්ස් ලා කරලා මම 12 දිනක් 10 දිනක් හොයාගෙන මම කරනවා මේකද. හා හා හරි හරි යන්න හොඳයි. චැට් එකේ මම ඕක ඇහුවට මේ වයිබ් එකේ කවුරුවත් උත්තර දුන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා. හරිද චතුර ඒ ටික නේද කියන්න තියෙන්නේ කට්ටිය තව ලොග් වෙයිද අපි මෙහෙම පටන් ගන්නද කොහමද මේ සර් මේ මේ ඉගෙනුම් කල ලියලා ක්‍රියාකාරකම් දානවද ඒ දෙකම අරුණාට කමන්නේ නැහැ නේ ක්‍රියාකාරකම් උඩට ඇවිල්ලා ඉගෙනුම් කල ලිව්වේ කියලා ගැටලුවක් නැහැ නේ කොහොමත් අපි අර ලියන්නේ අර කී දෙපැත්තේ ලිව්වේ නේද පොතේ ලියන්නේ ඒ පිළිබඳව නම් මම තාට ඒ ලොකුම මේ වගේ කරන්නේ නෑ 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 මේ ගැටලුවක් නැතුව ඇති කමන්නේ සර් පටන් ගන්න එහෙනම් රයිට් ඔන්න මගේ දාලා තියෙනවා චතුර ෂෙයා කරනවා මම අද දවසේ කරන්න බලාපොරොත්තු නිකන් හරි පාර්ට්නර් ලකුණු දාන්න පාර්ට්නර් තමයි ෂෙයා කරන්නේ නෑ වීඩියෝ සොන් කරන්න නැතුව කරමු කියලා ඉල්ලනවා කමක් නැද්ද වීඩියෝ ඔන් කරන්න ඕනේද ඔව් සාරි ගාව මොකද සාරි ඇඳලා සාරි එකෙන්ද වරි නෑ මම මේ මේකප් එක දාගන්න යන්න විනාඩි 20යි පාර්ට්නර් විනාඩි 20යි එහෙමද කොහොමද කරන්න ඕනේ මට නම් එහෙම ගැටලුවක් නෑ නේද පාර්ට්නර්ගේ සහාය එක්කම නෑ හැබැයි දෙන්නම සහභාගීත්වය අනිවාර්යයි. ඒ කියන්නේ දෙන්න එක්කෝ කතා කරන්න වෙනවනේ. ඔව් පියවර එක පියවර දෙක එහෙම බෙදාගෙන කරත් කමක් නෑ. නැත්නම් විනාඩි 20 20 බෙදාගත්තත් කමක් නෑ කියන කෙනෙක් කිව්වේ. රයිට් එහෙමනම් අපි වැඩේ කරමු. අයිබෝන් කියන්නේ මම. අයිබෝන් කියන්න මට විනාඩියක් දෙනවා. වතුර ටිකක් බිලෙන්නම් මේ බයයි. रिकॉर्ड रिकॉर्ड करना
එහෙනම් මම හිතනවා අර මේක අරක තියෙනවා ස්ටඩි කරන්න පුළුවන් නේ මම මොනවද කියන්නේ වෙනම PDF එක දාලා තිබ්බා ආයුබෝවන් හැම දිනාටම ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ඔයා ෂෙයා කරන්න මේ පුළුවන් විදිහට දාලා තියෙන Computers are used for so many different tasks. Playing games, watching videos, running calculations, communicating and collaborating. Computers today are a mixture of different types of hardware and software. But there is one program that brings them all together, and that's the operating system. To consider what the operating system is. Right. එහෙමනම් අද දවසේ අපේ ක්ලාස් එකේ ඉන්න අයගෙන් අපි බලාපොරොත්තු වෙනවා පුංචි group ටිකක් හදාගන්න. මම හදාගන්නවා ग्रूप दिन्नगाने इन्न ग्रूप पहाक खट्टिय एकतु वेन्न बलान्न दिन्न दिन्न ग्रूप पहाकट राइट एहमना अपी बलमु अपी इसला बलपु वीडियो के मनवद कियान्ने केरा ममा क्यमती मगे ग्रूपले इन्न आय तमांगे नम इसरहतियन විස්තරයට ඉදිරියෙන් group 1 group 2 සහ 3 4 5 විදිහට මගේ අය group එක Tamange participant name එකට ඉස්සරහින් rename කරගන්නවා නේද එතකොට මට ලේසි මේ වැඩේ කරන්න අපි පුංචි වෙලාවක් අරන් rename කරගම් බලන්න right එහෙමනම් මට අද දවසේ උදව් කරන කට්ටිය දැන් ඉන්නවා අපි අහම බලන්න මට අද උදව් කරන්නේ කවුද කියලා මට උදව් කරන අය මයික්ස් ඔන් කරගත්තා නම් මට ලේසි අද දවසේ right අද දවසේ අපි පළවෙනියටම බැලුවා පුංචි වීඩියෝ එකක් මේ වීඩියෝ එක ඇතුලේ කියවුණා අපි කම්පියුටර් එක එහෙම නැත්නම් මේ දවස්වල අපි වැඩිපුරම පාවිච්චි කරන සුහුරු ජංගම දුරකථනය වගේ උපාංග අපිට මොන වගේ දේවල් වලටද ඕනේ වෙන්නේ කියලා එහෙමනම් අද දවසේදී අපි බලමු කොහොමද මේ හැම උපාංගයකම කටයුතු සිද්ධ වෙනකොට අපි දන්නවා මේ උපාංග ඇතුලේදී අපිට මුණ ගැහෙන්නේ අතෙන් අල්ලන්න පුළුවන් භෞතික කොටස් ටිකක් විතරයි විද්‍යුත් ආරෝපිත බැටරියක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික සම්බන්ධතාවයක් ඉලෙක්ට්‍රික් සම්බන්ධතාවයක් අපි මේකට දීලා
මේ තියෙන පුංචි පුංචි කොටස් වලට විදුලිය සපයලා අපි මේ හරහා ලොකු දෙයක් කරගන්න උත්සාහ දරනවා. ඒ ලොකු දෙයක් කරගන්න උත්සාහ දරනකොට අපිත් එක්ක මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. එහෙමනම් අද දවසේ අපි හොයනවා පරිගණකයක් එහෙම නැත්නම් සුහුරු ජංගම උපාංගයක් වැඩ කරනකොට මෙයා ක්‍රියාත්මක වීමේ පියවරේ ඉඳලා අපිට සේවාව සපයන අවස්ථාව දක්වා කොහොමද අපිත් එක්ක හැසිරෙන්නේ කියලා. එහෙමනම් මම දැන් ඔයගොල්ලන්ට ෂෙයා කරනවා අපේ ගෲප් මෙම්බර්ස්ලට ඒගොල්ලන්ගේ කාර්යපත්‍රිකාව. මම හිතනවා දැන් ඔයගොල්ලෝ ඔක්කොටම මගේ කාර්යපත්‍රිකාව පේනවායි කියලා. right අපි බලමු කණ්ඩායම පළවෙනි කණ්ඩායමට මොනවද තියෙන්නේ කියලා. පරිගණක පද්ධතියක් ආරම්භ කරන විදිහ සාකච්ඡා කරලා ආරම්භක පියවර පන්තියට ඉදිරිපත් කරන්නයි ඒගොල්ලන්ට වෙන්නේ. දෙවෙනි කණ්ඩායමට වෙන්නේ මෘදුකාංග බෙදන්න පුළුවන් විදිය ගැන හොයලා ඒක පන්තියට ඉදිරිපත් කරන්න. තුන්වෙනි කණ්ඩායම මම තෝරගත්තේ පරිගණක දෘඩාංගයක ඉඳලා පරිශීලකයා දක්වා මේ සම්බන්ධයේ ගොඩනගන ආකාරය පන්ති ඉදිරියේ ඉදිරිපත් කරන්නට. හතරවෙනි කණ්ඩායමේදී මම බලාපොරොත්තු වුණේ විවිධ මෙහෙයුම් පද්ධති ගැන පන්තියට ඉදිරිපත් කරන්නට. මේ විවිධ වූ මෙහෙයුම් පද්ධති ඉදිරිපත් කරනකොට පස්වෙනි කණ්ඩායමේ අය බලාගෙන ඉඳලා අපිත් එක්ක මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරලා පෙන්නයි. එහෙමනම් ඒ තමයි මේකට අදාළව කාර්යපත්‍රිකාව වගේම මම ඕගොල්ලන්ට එඩිට් කරන්න පුළුවන් ප්‍රසන්ටේෂන් එකකුත් දැන් ෂෙයා කරනවා. මගේ ගෲප් වල අය එකතු වෙලා මට මේ ප්‍රසන්ටේෂන් එක ඔයාගේ කණ්ඩායමට අදාළ කොටස් ටික විතරක් පුරවලා දෙන්න බලන්න. right එහෙමනම් අපේ කණ්ඩායම් වලයි පටන් ගමු බලන්න මෙන්න මේ කාර්යපත්‍රිකාවට අදාළව වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඔව් දැන් මට පේනවා මගේ කණ්ඩායම් වල ඉන්න දක්ෂ ළමයි මේ වැඩේ කරන්න පටන් අරගෙන තියෙනවා. ඔන්න මගේ දක්ෂ ටික මගෙත් එක්ක එකතු වෙලා මගේ දුන්නු කණ්ඩායම් වැඩේ කරනවා. මට බොහොම සතුටුයි ඒගොල්ලෝ ගැන. මේ මුදුකාංග වර්ගීකරණය කිරීම එකේ ඔපු දෙ කියන්න එකේ මේ ඒ තැනට දැන් එකක් මොකක් හරි දෙන්න පුළුවන්ද? මේක මුදුකා පටන් ගන්නේ මේ පරිගණකය කියන එකෙන්ද? මුදුකාංග වර්ගීකරණයේදී අපි පටන් ගන්න මෙතනින් මෘදුකාංග කියලා දාලා අපි මෙතනට දානවා. පළවෙනියටම අපි පටන් ගන්න මෘදුකාංගනේ වර්ගීකරණය කරන්න හදන්නේ.
අපි එහෙනම් මෙතන මෘදුකාංග වර්ගීකරණයෙන් පටන් ගමු. මෘදුකාංග තමයි අපි වර්ගීකරණය කරන්න හදන්නේ. ඔන්න අපි මෘදුකාංග කියලා දාලා පටන් ගත්තා. දැන් ඔන්න ඔයාට තව ගයිඩ් එකක් තියෙනවා. ඔයාගේ අච්චුපොත. දැන් අපි අච්චුපොතේ ටිකක් කියෙව්වොත් ඔන්න ඔයාට තවත් ගයිඩ් එකක් හම්බ වෙනවා රීඩින් මැටීරියල් එකක් හැටියට. අපේ අනෙක් ගෲප් වල අයත් ඉක්මනට මේකට ලොග් වෙලා වැඩේ කරත් නේද හොඳ නැත්තම් ඕගොල්ලන්ට පරක්කු වෙයි මේ වැඩේ කරන්නට ඉක්මන් කරමු බලන්න අපි මං චුට්ටක් බාධා කරලා කමක් නැහැ නේද? කමක් නැහැ කියන්නේ. මේ මේ පොඩ්ඩක් නිකන් අසරණ වෙනවා වගේ වෙනවා. මමද? ඔබද? අපි ඇයි මේ මේකට දැන් අපිට ගිනුම් අමනවාද ආධාරක ටික. ඔය ටිකක් තිබුණා නම් හොඳයි නේද? ඔය කියන්නේ ලින්ක් එකක් හරි එක්කෝ වචන ටික ඇදලා දා ගන්න හරි තිබුණා වගේ ක්‍රමයක් නේද? වචන ටික බ්‍රැකට් එකක් ඇතුලේ හරි තිබ්බනම් ආපහු ටයිප් කරන්න හරි වටිනවා. Thank you චතුර. Right. චතුරගේ විතරක් නෙවෙයි මම තුන් හතර හතර දෙනෙක් වගේ ලොග් වෙලා ඉන්නේ මේ වෙලාවේ. ඒගොල්ලන්ට මම කියනවා අනික් අයත් ලොග් වෙන්න. මේකෙදි ගෲප් එකක් කියලා අපි බෙදලා ගත්තේ නැහැ. අපි 57 දෙනෙක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්න නිසා මොඩල් ක්ලාස් එකක් හැටියට කරමු කියලා අපි මේක ඊයේ දවසේ කතා කරේ. පුළුවන් අය ලොග් වෙලා ওই ටික ටග් ගාලා පුරවමු. මේ වගේ මේක පාවිච්චි කරලා නම් ඔබ ඉස්සරහට මේ විදිහට කරනවා නම් අනිවාර්යෙන් 12 දෙනාගේ ටීම් එක ඇතුලේ කල් තියා එක පාඩමක් හරි කරගන්න කරන විදිහට මේ 12 දෙනානේ ඉන්නේ පුංචි පුංචි වෙලාවල් අරගෙන දෙන්න තුන් දෙනා හරි ලොග් වෙලා වැඩේ කරගන්න එක වටිනවා අපිට. දැන් අද කරන්න ගියයින් තමයි දැන් මගෙත් අඩුපාඩු මටත් දැන් ගොඩක් අහු වෙනවා. තව මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතන වෙලාවල් ගොඩක් තියෙනවා. අපේ මේ පරිශීලකයා හා දෘඩාංග අතර සම්බන්ධය ගොඩනගන්න යනකොට මෙන්න මේ රවුම් වලට එන්න ඕනේ වචන ඔයාට හොයාගන්න පුළුවන් වෙයි ටිකක් වෙලා යනකොට. ඒ වගේම මේකේ ටයිප් කරන්න ඕනේ මොනවද කියන එකත් ඔන්න හොයන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් උඩින් ටෙක්ස්ට් බොක්ස් එකක් ඇදලා දාලා මේක උඩ ටයිප් කරන්න. අපිට තව ගොඩක් වෙලා නම් නැහැ. එහෙනම් ඉක්මන් කරන්න අපේ ගෲප් වල අය අපේ ගෲප් ඉදිරිපත් කිරීම කරන්න තව චූටි වෙලාවක් තියෙන. මට ඔයගොල්ලන්ට තව විනාඩි දෙකක් වගේ කාලයක් දෙන්න පුළුවන්.
ඔව් මේ වෙනකොට මට පේනවා හතරවෙනි කණ්ඩායමයි පස්වෙනි කණ්ඩායමයි නම් දැන් වැඩ ඉවර කරලා ඉන්නේ තාම අපේ වැඩ අඩුවෙන්ම කරන කණ්ඩායම තමයි පළවෙනි කණ්ඩායමේ අය පළවෙනි කණ්ඩායමේ මොකද තාම කරන්නේ හොඳයි මම තව විනාඩියක වගේ කාලයක් දෙන්නම් පළවෙනි කණ්ඩායමේ අයට අපේ පාඩමේ මේ කොටස් ටික සම්පූර්ණ කරන්න මේ අතරේ චූටි දෙයක් මතක් කරන්න මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන් හදිසියේ දැන් මේ මේ කොටස් පළවෙනියට මම දීලා දෙන ස්ලයිඩ් එක ටිකක් දිගේ ස්ලයිඩ් එක. එතකොට ඒ වගේ එකක ටයිප් කරනවා නම් මෙන්න මේකේ ටූල්ස් වලට ගිහිල්ලා වොයිස් ටයිපින් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් අපිට සිංහල හෝ ඉංග්‍රීසි අපිට ඒ වෙලාවේ අපි ප්‍රසන්ටේෂන් එකට අදාළව මේකේ පහළට ගියාම අපිට තියෙනවා සිංහල කියන එක හොයා ගන්න පුළුවන්. මෙතනින් සිංහල දීලා මේ වොයිස් ටයිපින් වලින් හරි මෙතන ටයිප් කරලා ඒ වෙලාවට ඒ අදාළ කෙනාට උදව්ව කරන්න. එක උඩ ක්ලික් කරාට පස්සේ අපි ඊට පස්සේ ඒක උඩ කොපි කරගන්න ඕන නේද? ෆුට් නෝට් එක. නැහැ අපිට අදාළ තැනම මෙයා කරත හැකියි. දැන් පියවර එක නම් පියවර එක තියෙන තැනට ගිහින් ක්ලික් කරලා මේක කරපුවාම වදිනවා නේද? පහලින් වදිනවා කොපි කරලා පේස්ට් කරන්න තියෙන මේකේ. මේ අර PowerPoint වල ෆූට නෝට් එකට වැටෙන්නේ නේ. ෆූට නෝට් එකකට වැටෙන අපි මේක පේස්ට් කරලා දාන්න තියෙනවා. මේ චතුර අතන එක්ස්ටෙන්ෂන් එකේ අපිට මේ වොයිස් ටයිපින් දාගත්තොත් ඒ කොපි කරලා දාන්න ඕන දතන්ට? නෑ නෑ උඩ එතකොට ඒ බ්‍රවුස් එකේ දාගෙන ඉන්න වෙනවා. ඔව් ඒතර බ්‍රවුසර් එකේ දාලා තියෙනවා නම් මේකට පාවිච්චි කරන්න පුළුවන් නේද? මොකද්ද දාලා තියෙන එක? ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකේ වොයිස් ටයිපින් අපි දාලා තියෙනවා නම් ඔව් එක්ස්ටෙන්ෂන් එක නෑ නෑ හොස්ට් ඉන්න කෙනාට විතරක් නෙමෙයි එඩිට් කරන්න දෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. රයිට් එහෙමනම් මේ දැන් මම මෙතනින් එහාට දැන් හොස්ට්න් කියන එක තන නෙවෙයි මෙතන ඇත්තටම මේ චතුර හොස්ට් දීලා තියෙන ලින්ක් එකෙන් නෙවෙයි මේක එඩිට් කරන්න වෙන ලින්ක් එකකින් නේද චතුර? ඔව් ඔව් වෙන ලින්ක් එකක් හරහා හැවිත් මේක එඩිට් කරන්න. එතකොට මේ 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 වැඩේදී හොස්ට්වත් මේක ෂෙයා කරපු කෙනාවත් නෙවෙයි මේකෙදී එයා පර්මිෂන් දුන්න ඕන කෙනෙකුට මේක එඩිට් කරන්න දෙනවා. එතකොට අපිට මේ දැන් අපි IT ගුරුවරු හින්දා මම මෙතනට මේ තව ටිකක් මම ඩෙවලොප් කරලා මෙතනට ගත්තේ මම මේ විනාඩි මගේ ගෲප් එකේ කට්ටිය දන්න අපි 47ට ඉවර කරේ 8:47 ඉවර කරනකොට ඒ වෙනකොට මම මේක හදලා තිබුණෙත් නැහැ. ඊට පස්සේ මට හිතුණා නෑ මම මේකත් හදනවා මට අද දවසේ පාඩම මම මේක හරහා ගොඩනගනවා කියලා තමයි මම මේක හැදුවේ. එතකොට මේකේ මගේ අඩුපාඩු දෙනවා ගොඩක් මේකේ මේ පරිගණකේ පණ ගැන්වීම කරන්නේ මෙහෙමයි කියන එකේදී මේකේ ලොකු මේ ෆ්‍රේසස් ගහගෙන ටිකක් දිගට වාක්‍ය ගහන්න තියෙනවා දරුවට. මේ වාක්‍ය ටික අපිට පුළුවන් වුණොත් වෙනම තැනක තියලා මෙතනට ඇදලා දාන්න ඩ්‍රැග් ඩ්‍රොප් කරන සිස්ටම් එකක් හරි හදන්න. එහෙම නැත්නම් කොපි පේස්ට් කිරීමක් සඳහා දරුවට පුළුවන් මට්ටමකට මෙතන ඉස්සරහට දෙන්න. මේක මීට වඩා වේගවත් කරත හැකි. මොකද අපිට මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන් විනාඩි උපරිම
අටක් වගේ අටක් නමයක් 12ක් වගේ කියලා දුන්නට අපිට 12ක්ම පාවිච්චි කරන්න බැරි වෙන නිසා ඊට පස්සේදී මම මගේ පාඩමේ ඊළඟ කොටස පටන් ගන්න ඉදිරිපත් කිරීම දෙනවා එතකොට මම මෙහෙදී ෂෙයා කරලා තියෙන්නේ දැන් ෂෙයා කරලා තියෙනක ඉඳලා තමයි මම කරන්න උත්සාහ දරන්නේ එහෙනම් මම පටන් ගන්න මේ මගේ පාඩමේ දෙවෙනි අර්ධය හොඳයි දරුවනේ එහෙමනම් අපි බලමු දැන් කට්ටිය එඩිට් කරලා ඉවරයිනේ අපි එඩිට් කරලා ඉවර නිසා ඔන්න පළවෙනියට මම කරපු දේ තමයි පර්මිෂන් එක අප්ඩේට් කරා එඩිට් කරන්න බැරි වෙන්න මේක කරන්න ඔයාගේ පාඩම අතරේ අපේ මේ ෂෙයා කරන්නේ අපි Zoom එක හරහා link එක අපි පාඩම කරන අතරේ අපේම අධීක්ෂණ මණ්ඩලයේ සමහර විට අපේ පාඩම ඇතුළේදී මේක එඩිට් කරන්න උත්සාහ කරලා බලයි අපිට disturb වෙන විදිහේ වැඩ කරන්න උත්සාහ කරලා එනද මම ඔන්න එඩිට් කරන්න පුළුවන් permission එක අයින් කරා දැන් එඩිට් කරන්න try කරන්න edit කරන්න බෑ ඔබට එතකොට ඒක පළවෙනිටම කරලා පටන් ගන්න right එහෙමනම් අපි දැන් කතා කරමු මේ පාඩම ගැන අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විවිධ දේවල් වලට යොදා ගන්න තොරතුරු තාක්ෂණික උපාංග ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ තොරතුරු තාක්ෂණ උපාංග ක්‍රියාත්මක වෙන්න යනකොට අපි මේක ඔන් කරද්දී හැම ඩිවයිස් එකක් වගේම අපි පළවෙනියටම කරන්නේ ස්විච් එක ඔන් කරන එක. අපි පළවෙනියට කරනවා අපේ ඩිවයිස් එකේ ස්විච් ඔන් කරන එක. එහෙමනම් අපේ පියවර අංක 1 වෙන්නේ ස්විච් ඔන් කියන ස්විච් ඔන් කරන එක අපේ දෙවෙනි පියවරේදී අපේ ඩිවයිස් එක කොහොමද හැසිරෙන්නේ ඔන්න අපි යනවා දැන් අපේ එකේ දෙවෙනි පියවරේදී අපේ හැසිරෙන්නේ කොහොමද බලන්න අපි බලමු අපේ කෙනෙකුට කියන්න කියලා කවුද මට ඉදිරිපත් වෙලා කියන්නේ දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ කියලා අපේ ඩිවයිස් එක දෙවෙනි පියවරේදී කරන්නේ පෝස්ට් ටෙස්ට් එක. එමනම් ඔන්න මම දෙවෙනි පියවර දැම්මා. පෝස්ට් ටෙස්ට් එක කරනවායි කියලා. තුන්වෙනි පියවරේදී වෙන්නේ මොකද්ද? තුන්වෙනි පියවරේදී මෙයා හොයා ගන්නවා මේ අපිට සම්බන්ධ කරලා ඉන්න ඩිවයිස් සියල්ල සඳහා දාවක මෘදුකාංග අපේ පරිගණක ඇතුලේ තියෙනවද කියලා. boot startup loader කියන ස්ථිරාංගයට ඇතුළත් කරලා තියෙන දෘඩාංග පිළිබඳව විස්තර boot sequence එක තියෙන්නේ කොතනද කියන එකත් තුන්වෙනි පියවරේදී අපි බලනවා
පොඩි පොඩි අඩුපාඩු තියෙනවා කට්ටිය ගැන ලොකුවට හිතන්න එපා. මේකේ පියවර ගානත් වැඩි දාලා ඇති මට මතක විදිහට. ඊළඟට අපි හතරවෙනි පියවරේදී බූට් ඩිවයිස් මෙහෙයුම් පද්ධතියට අදාළ වැඩසටහන සසම්භාවී ප්‍රවේශ මතකයේ වෙතට ඇතුල් කරනවා. ඊළඟට මෙහෙයුම් පද්ධතියට සම්පූර්ණ පාලනය බාර දෙනවා කියලා පියවර පහකදී අපි පරිගණකය ඔන් කිරීමේ කාර්යය ඉවර කරනවා. එතකොට මේ කොටසට මම ගෲප් එක කියලා දාගත්තට මේ අපේ අයගෙන් සහ කියන ගෲප් එකේදී මට සහයෝගය හම්බ වෙයි. නමුත් මෙතනදී මට ඒ කොටස පුරව ගන්න හම්බුනේ නැහැ. මේක මම මේක දැන් ඊළඟ කොටසට යනකොට දැන් මම මේක බාර දෙනවා මගේ ඊළඟ කණ්ඩායමට. එහෙනම් අපි පාඩමත් එක්ක ඊළඟට බලමු කොහොමද මේ කණ්ඩායමට බාර දීලා මම මේක කරන්නේ කියලා. හොඳයි. අපේ පළවෙනි කණ්ඩායමේ කොටස දැනගත්තා. ඒක ඇතුලේ අපි දැනගත්තා කොහොමද මේ පරිගණක පද්ධතියක් අපිට වැඩ කරන්න පුළුවන් තැනට නිකන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙමනම් මේ වැඩ කරන්න පටන් ගන්නකොට අපේ පාවිච්චි කරන ඉතුරු කොටස් පිළිබඳව දෙවෙනි කණ්ඩායමේ චතුර විස්තර කරයි. එහෙමනම් මම අවස්ථාව දෙනවා චතුරට මෘදුකාංග ගැන කතා කරන්න. චතුර ඔයා ඉන්නවද? චතුර මේ ටික ඔයා එතනින් පාට් එක ඉවර කරනවා නේ? නෑ 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 ගෲප් එකට දුන්නේ. ආ ගෲප් එකට. ආ හරි හරි. ගෲප් වර්ක් එකට දුන්නේ. ආ චතුර මගේ පාට්නර් නේ. ඒක තව උදේ නෑ 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 එහෙම නැති හින්දා මම ඒක රෙඩිලා හිටම තියෙනවා. අවසානට අපිට කිව්ව හැකි මේකේ මේවා එකේදී ඇගයීම තමයි. ඇගයීම අපි අර වෙලාවේ කරගත්තනේ. මේ ගෲප් එකේ ඉන්න දෙන්න මෙන්න මෙහෙම මෙහෙම. දැන් අපේ අර නම් වලින් ඇවිල්ලා මේක එඩිට් කරනකොට අපි දන්නවනේ කවුද කවුද එඩිට් කරේ කියලා, මොන ගෲප් වලින්ද කියලා. ඒතර ඒ ගෲප් වල ආයට ඒ ඒ වෙලාවේ අර මේවා එකට ඊට පස්සේ ඉදිරිපත් කිරීමටයි අපිට ලකුණු දාන්න පුළුවන්. ලකුණු දානවා කියන්නේ ඒ වෙලාවේ අපි එයාලව අභිප්‍රේරණයක් කරා නම් ප්‍රමාණවත් වෙයි. ඔන්ලයින් තියෙන නිසා අප්පුඩියක් ගන්න කියන්න බෑනේ. ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් කාටත් වෙන්න එයාට chat එකේ දාන්න හිනාම උනා. උදාහරණයක් ඇටියට වෙන මේ විදිහට දැන් මම දැන් චතුරට වැඩේ කරා නම් මම මෙතන දානවා. at චතුර කියලා දාලා ඔරෙනම් මෙතන අපිට මේ වගේ එකක් දැම්මයි. ගුඩ් වර්ක් පුතා. එතකොට අර chat එකේම දාන එක සහ screen එක share කරලා තියෙන වෙලාවෙ එක type කරන කෙනෙක් අයටත් පේන එක වැදගත්. ඒ වගේම ඒ වෙලාවෙත් කියන්න පුළුවන් ඇගයීමක් එයා වෙනුවෙන් සහ අවසානයේට මෙන්න මේ ගෲප් එක තමයි වේගෙන් අපිට මේකට උදව් කරේ කියන එක චුට්ටක් මතක් කරන්. එතකොට අපි ඇගයීමක් කරපු බව බලන අයට දැනෙනවා. එතකොට මට කිව්වා යකි ගෲප් නම්බර් 2 තමයි මගේ වැඩේදී අද දවසේ පාඩමේදී හොඳටම කටයුතු කරලා හොඳ ඉදිරිපත් කිරීමකුත් කරලා සහ පාඩම කලින් කියවලා විද්ද කොහෙද මේගොල්ලන් හොඳටම මේ ප්‍රසන්ටේෂන් එකේ ඉදිරිපත් කිරීම කරා. ඊළඟට ප්‍රසන්ටේෂන් එකට අදාළව හිස්තැම් පුරවන කොටත් මේගොල්ලෝ ඉතා වේගවත්ව මේ වැඩේ කරා. මම ඒ කණ්ඩායමේ දෙන්නටම සුබ පතනවා තව තවත් මේ වගේ වේගෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා. එහෙමනම් ඔන්න අපි කට්ටියම එකතු වෙලා හදාගත්ත ප්‍රසන්ටේෂන් එක ඇතුලේ අද දවසේ පාඩම සම්පූර්ණයෙන්ම ගොඩනැගිලා තියෙනවා. ඔන්න ප්‍රසන්ටේෂන් එක මම ඕගොල්ලන්ගේ ගෲප් එකේ
ෂෙයා කරනවා මේ පාඩමෙන් පස්සේ ඒක තමයි ඕගොල්ලන් අද දවසේ කතා කරපු එකට ෂෝට් නෝට් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නෝට් එක වෙන්නේ ඒ වගේම අපි මෙච්චර ලස්සනට පාඩම ඉගෙනගෙන අනික් අයට මේක ගැන දැනුවත් කරේ නැති වුණොත් හොඳ නෑනේ එහෙමනම් අපි අපේ පරිගණක මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා ඉන්න අයගේ WhatsApp group එකට දාන්න ලස්සන ලිපියක් හදමු අපි ඒ ලිපිය දාමු මේ සතිය ඉරිදට මේ සතිය ඉරිදට අපේ මේ ඉන්න කට්ටිය තමන්ගේ මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපිය අපේ group එකට දාන්න එහෙමනම් ඔගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරලා අද දවසේ පාඩම මම මේ විදියට ඉවර කරනවා. ආයුබෝවන් හැම දිනාටම. ආයුබෝවන් සර්. එහෙනම් දෙහි කපන්න පටන් ගමුද? දැන් දෙහි කපන්න ඇති හැටියක්. ඒකට රෙකෝඩින් එක අනිවාර්යෙන් දාන්න. මට රෙකෝඩින් එක එවන්න ඊට පස්සේ අඩුපාඩු ටික හදා ගන්න. සහ අපේ පොදුවේ අඩුපාඩුත් ඒක මම කතා කරලා හදාගමු. ඔව්. මුලින්ම දෙහි කපන්න කලින් කරපු දේ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හැමෝම වෙනුවෙන් ලොකු වැඩක් මේ අපිට අදහසක් ගන්න ගොඩක් දේවල් එකෙන් පාරක් හදා ගන්න පුළුවන් හරි දෙහි කපනවා කියලා කියන එක ජෝක් එකට කැමති දෙයක් කියන්න පුළුවන් මේ මොකද මේකේ දැකපු අඩුපාඩු අපි එකතු වෙලානේ හදා ගන්න ඕනේ ඒතර ඔයාලා දැකපු දේවල් කියන්න සමහර ඒවා එක්කෙනෙක්ට අහද්දි හිතේ මේ ඒකලෝ රිටොක්ස් කියලා ලොකු කතා නැහැ කතා කියන්නේ කමක් නැහැ ඕන අදහසක් කියන්න කිසි ගැටලුවක් නැහැ මං හිතන්නේ මේ ඉසුරුට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ නැහැ අපි කැමති එහෙම අදහස් දැනගන්න දර අපේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගිය හැකි නිසා අපි පුළුවන් ඒවා ඉල්ල හදා ගමු කට්ටිය කතා කරමු ගමු වෙනනේ ඕ ඉතිකරණේදී අර වීඩියෝ එක ගැන පොඩි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න හොඳයි නේ වීඩියෝ එකකට තව ප්‍රශ්න ටිකක් ආවා නම් හොඳයි නේද? ඒ කියන්නේ මේ වීඩියෝ එකට අපි ඩිස්කෂන් එකක් කරා මදි කියලා කියන්නේ. අනික දැන් මෙතන මම මේ මට කියන්නේ මේ මේ පාඩමේ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේක පාඩනලා දෙන්න කරනවා කියන්නේ එන ගේමක්. අනික අපි දෙන්නට ප්‍රැක්ටිස් කරන්නත් දැනේ දොර ඉදරන් කරන්න වෙන්නේ. ඒක කොහොමද කඩා ගන්න කට්ටියගේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙහෙම පාර්ට් යන අතරේ දෙන්නම මැදිහත් වෙලා හැම එකෙම කොටස කොටස කරනවද නැත්නම් එක්කෙනෙක් මුල භාගයද අනිත් කෙනා අග භාගයද කියන එක ඒකෙච්චර සාර්ථකයිද කියලා හිතන්නත් අමාරුයි. ඒක හරි අමාරු වැඩක් මට නම් තේරෙන හැටියට දෙන්න එකතුලා එකක් කරමු. අපිට මේ චතර ඔගෙදී මේ ඩිස්කෂන් එකක් විදිහට පටන් ගන්න මේ ඉඳලා යන්න පුළුවන් නම් දෙන්නම මාරු මාරු නේද? ඔව්. ඒක එහෙම වුණොත් ලේසි. ඒක මේ නම් හොඳයි සර්. කියන්න. කොතලාවල සර් පාඩම බලන්න ඇති වෙයිද අර මැසේජ් දාලා තිබුණි මට ඒක තු. කොතලාවල සර් බලන්න නැද්ද? කොතලාවල සර් පාඩම බලන්න නැද්ද අපේ? එහෙම කතාවක් යනවද? මං කෝල් එකක් ගත්ත වෙලාවෙ නම් මේ කිව්වේ කොතලාවල සර් ඔයාලට ඇහෙනවද? ඔව් ඇහෙනවද මං කියන එක? ඔව් ඇහෙනවා. මේ මම කෝල් එකක් ගත්තා. මේ සර් කිව්වේ නම් මේ සර් කිව්වේ නම් සබ්ජෙක්ට් එකට අදාළ ලෙසන් බලන්න දෙන්නේ නැහැ. අනිත් ඒවට තමයි දානවා කියලා කිව්වේ කියලා. ඒගොල්ලන්ට ලාම ලිස්ට් එක දුන්නෙත් නැහැලු මානෙල් මැඩම්. හරියට පැහැදිලිව කිව්වෙත් නැහැලු. අර බ්‍රේක් අවුට් ගෲප් හදන එක ගැන මම පොඩ්ඩක් අහුවා ගෲප් කරන්න අපිට එහෙම පොස්ට් දෙනවද කියලා. ඊට පස්සේ සර් කියනවා මේ ඒක ගැනත් මේ හරියට කියන්න බෑ තාක්ෂණික මේ මේ එල්එම්එස් එක කරන ඒ ටීම් එකටත් අද උදේලු කියලා තියෙන්නේ. ඉතින් මේ හරියටම මේ ෂෝ කරන්න බැරිලු ඒකත්. කිව්වේ නම් වෙන අය තමයි දානම කියලා. ඒ කියන්නේ දැන් සයන්ස් කරන අය අපි බලන්න දානවා. එහෙම එහෙම මාරු කළ දාන කතාවක් වගේ තමයි කිව්වේ. ඈ ඒක මම දානිකක් නෑ කිව්වා. ප්‍රශ්න මේ පොතලාවල සර් ගෙහැටි දන්නවනේ අපන්න එක ගැන දුට්ටක්. ඔව් එනික නැහැ කියලා තමයි කිව්වේ. අවස කෝල් එකක් දෙන්න කිව්වා මට දෙන්න බැරි වුණානේ. හිමාලිකා නංගී කෝල් කරත් දන්නේ නැහැ. මට කෝල් එකක් දෙන්නේ නැහැ.
මට තියෙන ප්‍රශ්නේ මේ කණ්ඩායම් දැන් කතා කරන්නේ නැද්ද? කතා කරනවා මේක කතා කරන්නේ නෑ සර්. එතකොට කණ්ඩායම් කතා කරනකොට දැන් අපි ඔක්කොම එකම මීටින් එකේ ඉන්නේ එතකොට. ඔව්. එතකොට ඒක නිකන් මේ නිකන් ඔහි කාල ගෝට්ටියක් වගේ වෙයි නේද? ආ ඒක ඔයගේ ඇක්ටිවිටි එක අනුව නේද තීරණය වෙන්නේ. එහෙම කතා කරන්න දුන්නොත් අවුල්. ඔව් මම කිව්වා සර්ට ඕක. සර් ඊට පස්සේ ඔව් කිව්වා. අනේ මේ ඔයාව ඇහෙන්නේ නැතු යනවනේ. මදුස ඇහෙන්නේ නැහැ මදු ඔයාව. කිව්වා කේවල මේ මම ඒක හොස්ව කියලා. ඊට පස්සේ කොහේ මේ තන් කරන්න හරි ඒ විදියට හදන්න කියලා කිව්වා. තව කවුරු හරි අහලා පොඩ්ඩක් ඕක කන්ෆර්ම් කරගත්තා නම් හරි මේ මොකද කියලා උන් කියලා. මේ ගෲප් කරන්න අමාරුයිනේ එහෙමනම් අරමුක මේ වෙන වෙනම කරන්න මේව කරන්න කියලා එහෙම කිව්වා. තනි තනියම? ඔව් ඒ කියන්නේ දැන් මම කිව්වා දැන් ළඟක නැහැනේ ඉතින් කොහොම මතෝ මේ ওই ප්‍රශ්න එනවනේ කරන්න ගියාට පස්සේ ගෲප් කරලා ඊට පස්සේ මේ ඊට පස්සේ තමයි සර් කිව්වා හරම එහෙමනම් මේ කේවල ඉන්ඩිවිජුවල් විදියට දෙන්න විදියට ඇක්ටිවිටි ප්ලෑන් එක හදාගන්න කියලා. ඊට පස්සේ හවසට අහලා දැනගන්න පුළුවන් වුණත් කියන්නම් කියලා කෝල් එකක් දෙන්නකෝ මට අනේ කෝල් කරන්න බැරි වුණා. මම හවස ගත්තා පහ පහ වෙලා. එතකොට කොහෙද යන ගමන් කිව්වා ඉන්නේ. මේ මං හවසට ලෙසන් ප්ලෑන් එකේ වන්න WhatsApp නම්බර් එකක් එහෙම දෙනවා කිව්වේ කියලා. ආනේ ඒක මට අහගන්න බැරි වුණානේ මට මුකුත් කිව්වේ නැන්නේ. මානේ මඩම්ට කතා කරලා බලන්නකෝ. ඔක ඉතින් ඕන්නම් දෙන්නතේ කියලා මං කතා කරේ නෑ එයාට. ඔයාට කතා කරන්න කිව්වේ අපේ කෝඩිනේට් අපේ එක්කෙනාට විතරයිනේ කතා කරන්න කිව්වේ. එයාට ගන්න කිව්වේ නෑනේ කොහොමද? නේද? අනේ ආයෙ බැනුම් අහගනින් කෝක කතා කරලා. ඔව් ඒක. මොකක්වත් දන්නේ නෑ. එයාත් මේ පිස්සු වගේ එහෙම අත ගන්නවා. හෙට මොකක් හරි කරගන්න තේ ඒගොල්ලෝ. ඔව් සක හෝම් සයන්ස් සයිඩ් කතා කරන්න ගියාම එයාලට කියලාත් නෑ. ඔව් අර අපේ මේට් එකට පොඩ් එකට කලින් තමයි යාලට කියලා තියෙන්නේ. මෙහෙමයි ඊයේ මට තේරුණු විදිහ නම් මානෙල් මැඩම් සර් ඇහෙන්නේ නැහැ චුට්ටක් හරි සර් ඇහෙන්නේ නැහැ සර් මං ලැප් එක අතරක සිග්නල් නැහැ මාතර දෙන්න එක්කෙනෙක් කතා කරනවත් ඇහෙන්නේ නැහැ මාතර කට්ටිය ටික හයියෙන් කතා කරන්නකෝ හරි හරි අපි හයියෙන් කතා කරන්න දැන් ඇහෙනවද දැන් ඇහියද අමාරුද උගුරු විදිනවද නෑ ඒක වැඩක් උනේ නෑ මල්ලි පොලිස් කාර්යෝ හරියට පරිස්සම් වුණා අපි මුකුත් වැඩක් නෑ දීපල නෑ ප්‍රොපර්ටිස් නෑ කණ්ඩායම ගොඩක් ඉරියන පොලිස් කාර්යෝ හරියට පරිස්සම් වුණා අපේ හරි ඔළුව අපලා ගන්න තිබ්බ බැරි වුණා ඒක නෙමෙයි මානෙල් මැඩම් කිව් විදියට අපි 12 ටීම් එකේ දෙන්න පාඩම කරන්න වෙන්නේ එතකොට අපි දෙන්නේ කරනකොට ඊට පස්සේ ඔය කොතලාවල සර් කියන්නේ නැත්නම් ප්‍රැක්ටිකල් දත්ත දැන් තියෙන ප්‍රායෝගික දත්ත එක්ක දැන් දුෂ්කරදායක ඒක මානෙල් අනුමත කරොත් විතරයි යථාර්ථයක් වෙන්නේ එතකොට අපිට යන්න වෙන්නේ මානෙල් කියපු විදියට ඔය එයා කිව්වේ ගෲප් කරලා ඇක්ටිවිටි එක කලින් පොඩ්ඩක් උමනා දේවල් ලෑස්ති කරගන්න කියලානේ. ඉතින් හිතන්නකෝ දැන් 10 දෙනෙකුට අපි ඉන්ඩිවිජුවල් වර්ක් දුන්නාම 10 දෙනාටම ප්‍රසන්ට් කරන්න දෙන්න ඕනේ. එතකොට කොච්චර කාලයක් යනවද? නෑ ගෲප් කරන්න කොහොමද? දැන් අපි එක දැන් කණ්ඩායම නංගි ගෲප් කරන්න තමයි මේ නේද කිව්වේ අර පාඩමට අවශ්‍ය දේවල් තියෙනවා නම් කලින් ඒගොල්ලන්ට දෙන්න. ආ එයා හැබැයි ගෲප් කතාව පැහැදිලිව කිව්වේ නෑ නේද? 12 කණ්ඩායමේ මේ විනාඩි 20 20 දෙන්න කරන්නේ. එතකොට කෙනෙක් කරනකොට අනිත් 11 දෙනා ළමයි විදියට තමයි මේ ගෲප් එකේ ඉන්න වෙන්නේ. 11 දෙනා නෙමෙයි 10 දෙනා. 10 දෙනා. නෑ නෑ එක්කෙනෙක් කරනකොට එක්කෙනෙක් විනාඩි 20ක් කරනකොට 11ක් ඉන්නවනේ. ඊට පස්සේ යාම නවත්තු. 20 20 දෙනා කිව්වේ නේද? නෑ නෑ මාරු විකරත් කමන්නේ කිව්වා. ඔව් මාරු වේවි කරාට කමන්නේ නෑ කිව්වා. විනාඩි 20 20 කැමති නම් කරන්නේ කිව්වා. නැත්තම් ස්ටෙප් වයිස් ස්ටෙප් 1 එක එන්ගේජ්මන්ට් එක එක්කෙනෙක් කරගෙන අනිත් එක්කෙනා ඊළඟ පියවර එහෙම මාරු විලා කරාට කමන්නේ නෑ. හැබැයි ඒ දෙන්නම කැමරා ඔන් කරගෙන ඉන්න ඕනේ. අනිත් අය ශිෂ්‍යයෝ විදියට සලකන්නේ කිව්වේ. කැමරා ඔන් කරන්න ඕනද? අන්න එක තමයි මට තේරුම් ගන්න බැරි අපි කැමරා ඔන් කරලා අපේ ඩිස්ප්ලේ එක මොකට පෙන්නනවද කියලා. ඒක දැක්කම පාඩම කොහොමද උරුලන්නේ? අනිත් මිනිස්සු නෑ අපේ මූණ බල ලකුණු දාන්න දන්නේ හදන්නේ. ඕ මූණ බලන්න තමයි සර් කැමරා ඔන් කරලා ඒක තියෙන්න ඕනි කිව්වා. ඒකින් ද අනිත් 10 දෙනා ළමයි විතරයි 11 දෙනා නම් නෙවෙයි හොඳේ. ඕන චතුර නම් කැමරා ඔන් කරලා hina වෙනවා ලස්සර. ලකුණු දාන්න මට. මනාපේ පල කරන්න. ඒ කියන්නේ අපිට එක පන්තියේ ගුරුවරු දෙන්නයි ළමයි 10යි ඉන්නේ. ඔව් ඔව් අන්න එහෙම.
උදේ 6 දෙනයි හවස 6 දෙනයි කියලා කිව්වනේ ඒක නෑ 12ම ඉන්න ඕනේ නෑ අර හවස 6 වෙනකම් ඉන්න ඕනේ सरल कर सरल कर लियाली सरल देसी मट हिते එකට එකඟයි. අපි එකඟයි සරල වෙන තරමට. සරල වෙන තරමට අපි එකඟයි. ඒ වගේම අවස්ථාවක් කරගන්නවා. මේ හැම හැවීමක් හරි වෙලාව බැලන්ස් නැති වුණොත් එහෙම කියන්න බෑනේ ඔය වෙලාවට. මට විනාඩියක් දෙන්න. ඔව්. මට අද දවසේ පාඩම වෙනුවෙන් ලව් කරපු කීප දෙනාට ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න මට පාඩම් සටහනක් එවන්න කියලා කිව්වේ මං ඇත්තටම අද දවසේ ටිකක් අසනීපෙන් ඉන්න මෙතිකේ ඒ අතරේ තමයි මම පාඩම් සටහන් හොයන්න මගේ පොත්වත් අදිනම මම නැගිටේ නෑ එවන්න කියලා මම දාපුවාම මට ඕලු තමයි පාඩම් සටහන් එව්වේ එයාගේ පාඩම් සටහනේ ගයිඩ් එකක් විදිහට අරන් තමා මම අද දවසේ පාඩම සැලසුම කරගත්තේ thank you ඕලු එකට ඊළඟට පාඩම් සටහන දාපු වෙලාවේ ඉඳලා කමෙන්ට් දාපු කට්ටිය ඔක්කොම නම් මතක නෑ හැම දිනාටම ස්තුති ඒ කමෙන්ට් එක තමයි මම පාඩම් සටහන ඩෙවලොප් කරගත්තේ ඊළඟට මේ අන්තිම මොහොතේ මේ වගේ කරානම් හොඳයි නේද කියන අදහසාවේ ගෲප් එකේ කට්ටිය කතා කරාට පස්සේ අපේ අයි ගෲප් එකේ අයටත් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධව ඒ අදහස ඔලුවට දැම්මට ඊළඟට හොස්ට් එක දුන්න චතුරට අදහස් කර අදාර කණ්ඩායම් ක්‍රියාකාරකම් දුන්න වෙලාවේ මට උදව් කරපු හැම දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඒක තමයි මම අවස්ථාව ඉල්ලුවේ දැන් ඔයගොල්ලන්ගේ ඩිස්කෂන් එක කරගන්න මාත් ඒකට සම්බන්ධ වෙනවා මොකටම මාත් අතුරු යන හදනවා මේ මං කියන්නේ අපි ගෲප් කට්ටිය කරන් දවසට කලින් දවසේ ඔන්නෝහි මේ අපි කියන්නේ විනාඩි 40 ම ගන්න ඕනේ නැහැ කට්ටිය මේ පොඩ පොඩ හරි කරා නම් හොඳයි නේද එල එල ඒක නියමයි ඔව් අනිවාර්යයෙන් ඒ කියන්නේ දැන් අපි කරන්න දෙන්නේ දැන් අපි මෙහෙම කරමු අපි ගෲප් එක හොයලා ගෲප් එකේ 10 දෙනා හොයන්න ගියොත් ඔයාලට වැඩේ කරන්න බැරි වෙනවා. ඔයාලා කරන වෙලාවට ලින්ක් එකක් අපිට දෙන්න පුළුවන්. අනිවාර්යෙන් ගෲප් එකේ අය අනිවාර්යෙන් ගෲප් එකේ අය ඉන්න ඕනේ මොකද? සම්බන්ධ වෙන්න. ඔව්. ඒ වෙලාවට ඒ අවශ්‍ය දේ දන්න දැනගෙන ඉන්න ඕනේ ගෲප් එකේ විතරයි ඉන්නේ. අපි පාඩම් අපි ලෑස්ති වෙන පාඩම් ටික ඔක්කොටම 12 දෙනා ලෑස්ති වෙලා ඉවර වෙලා කරන පාඩමම හැමෝම දැන් මානෙල් මැඩම් කියවන ඕක කරන්න එපයි කියලා දැනගන්න තියන්න එපයි කියලා. ඒ වුණාට අපි මම කියන්නේ අපි 12 දෙනා අපි හරියටම දැනගෙන යන්න ඕනේ. දැනගෙන යන්න ඕනේ මෙන්න මේකයි වෙන්නේ කියලා. ඔකම හරි. හරි හරි ඒ පැදාප එක නෙමෙයි මම අහන්නේ. අපේ ඔය ඔය ඇදෙන්න ඔය 12 ගානෙම ගෲප් සෙට් එකේ ඉන්නවද කියලා මම අහන්නේ. ගොඩක් ඒවා ඉන්නවා. 12ම ඉන්නවා ෂුවර් එකටම කරනවද? නෑ ෂුවර් නැහැ. මට නම් 10ක් 11ක් වත් ඉන්නවා. 10ක් වත් ඉන්නවා. ඔව්. 10ක් ඉන්නවා ඔව් 10ක් ඉන්නවා වුණොත් අපිට ගැටලුවක් ඔව් අය කියන්නේ මම කියන්නේ කොහොම හරි හොයාගෙන ගෲප් තමයි කරන්න වෙන්නේ ගෲප් තමයි කරන්න වෙන්නේ ඕක සර් වෙන ගෲප් නෑ නෑ ඔයාලට මම කියන එක තේරෙන්නේ නෑ මම කියන්නේ අපේ ගෲප් එකේ 10 දෙනෙක් ඉන්නවා වුණොත් 12 දෙනෙක්ගේ ටයිම් එක යන්නේ නෑනේ 12 දෙනාගේ ටයිම් එක යන්නේ නෑ එතකොට අපි ගෲප් එක IE කියලා පල්ලහක දිනයක් හිතන් හිටියට අපේ ගෲප් වල ඉන්න ප්‍රමාණයට ප්‍රසන්ටේෂන්ස් ගියොත් අපේ ගෲප් එක එන්න ඕන දවසට දවස් දෙකකට විතර කලින් අපිට ප්‍රසන්ට් කරන්න වෙනවා මම ඒක කියන්නේ නෑ එතකොට සර් අපිට මට තේරෙනවා පටන් ගන්නවනේ බ්‍රහස්පතින් දින්දම අපි අපේ ඇයත් එක්ක සම්බන්ධ වෙනවා බ්‍රහස්පතින් දාර ටීම් එකමාරක් ගන්න තමයි එයාගේ ටාගට් එක දෙකකුත් try කරනවා කිව්වා ඔව් එතකොට අර ටී පළවෙනිම ටීම් එකේ ඉඳලම අපි හැගහගෙන ඉන්න ඕනේ කෝල් වලින් හරි අහන්න ඕනේ දැන් කවුද ඉන්නේ දැන් කොයි වෙලාවේද කොහමද කියලා අපි දැනගන්න ඕනේ විස්තර හොයන්න. දැන්ම ලෑස්ති නෑ මොනවද අපිට ලෑස්තිලා ඉවරද? පළවෙනි දවසට මගේ නම් අදහස ඒගොල්ලෝ දෙකම ආරක්වත් ගන්නවා. ගන්න පුළුවන් යාලට මොකද අපේ ගෲප් එකේ මේ අනිවා ඉන්න විනාඩියක්. පළවෙනි එකේ 12 දෙනාම ඉන්නවද? ඔව් ඔව් අපි 12ම ඉන්නවා. 12ම ඉන්නවා. දෙවෙනි එකේ 12ම ඉන්නවා. දැන් කියන්නකෝ අපේ කට්ටියම ඉන්නේ. ඔව් ඒකයි. දැන් කියන්නකෝ. එතකොට අපිට 10 අදහසක් ගත්ත එක නේද මොකද වෙන්නේ කියලා. දෙවෙනි එකේ 11. දෙවෙනි එකේ කොහෙද? 100 එකේ කී දෙනාද?
B එකේ 11 ඉන්නේ. A එකේ 12ම ඉන්නවා. B එකේ 11යි. C එකේ කී දෙනාද? 12ම ඉන්නවා. 12ම ඉන්නවා. B එකේ 12ම ඉන්නවා. D එකේ D D D D එකේ කවුරුත් නැද්ද? දැනට මේ වෙනකොට 12ම කරනවා නේද? 12 12ම දැනට පාඨමාලාවත් එක්ක ඉන්නවා කරනවා කියලානේ ඔයාලා කියන්නේ නේද? E එකේ ඔව් ඔව් sir. E E E මම තමයි පාඩන කෙනෙක් ඒ වුණානේ මම කවුන්ට් කරේ නෑ තාම ඒක. අයියෝ. දෙවන් දරුවෝ වාසනාව. නෑ ඇත්තටම මම ඇත්තම කියන්නද? අපි ඕක ඇත්තට ඇඟට අරගෙන නැහැ ඇත්තටම. හරිද? කරනවා. ඇඟට ගත්තේ නැතුණාට කවන්න කී දෙනා දින්න කියන්නද? ඒක හරි. මම මේ තාම කවුන්ට් කරේ නැහැ මේ මට සම්බන්ධ වෙච්ච අය. ෆෝන් එකේ ඇති. හරි. මේ මට දැන් මල්ලා කියන්න ඒ දැන් ගෲප් වෙනකොටත් ඒ 12ම ගෲප් එකේ දැනට 8 දෙනෙක් ඉන්න අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා. ඔව්. ඒ 8 දෙනාගේ ඉඳලා අපි වැඩේ කරන් යා. ජී. ඒ 8 දෙනෙක් තමයි දැනට ඉන්නේ. ජී එකේ G G ग्रुप එකේ කී දෙනෙක් ඉන්නවද? එක එක්කවත් නැද්ද බෝලු? අනේ මේ ඔයගොල්ලන්ගේ ගෲප් එක කඩලා දාන්න නෙවෙයි අහන්නේ. අපිට නිකන් දලවසක් අදහසක් ගන්න. මෙසේජ් එකක්වත් දාන්නකෝ. G එකේ කවුරු ඉන්නවද? දැන් හතක් විතර හතක් ගෲප් එක දදා හිටියනේ. G එකේ හතක් විතර. හතක් විතර ඉන්නේ සර්. ආ හරි. H එකේ 12ම ඉන්නවා සර්. E එකේ 9ක් ඉන්න දැනට. හරි ඒ හොඳට දැනට කියන්නේ තාම ලෝක ආරංචි වෙච්ච නැති අයත් ඉන්නවද? මට ගෲප් නැහැ කියලා අන්තිම මොහොත කියන්නේ ගින් බණුන් අහන්න වෙයි. ඉතින් දැන් මම මට ගෲප් එකක් නැහැ. ඉතින් මම ඊයේ ඉඳලා දැම්මේ නිමාලිකා වයිබර් අපි. ඒක තමයි මම ඔයාටමකුත් කිව්ව නෙමෙයි. දැන් ඔය ආපු නැති අය ලිස්ට් එකේ ඉන්න නම් ටික සුට්ටක් බලාගත්තා නම් හරි නේද? උන් කෝ සෙව් කරනවද නැද්ද ගිහින්ද? නෑ ඒක තමයි ගැටලුව. මම මගේ ටීම් එක විතරක් ස්ක්‍රීන්ෂොට් ගහලා දාලා ඇති. මේ ඔව් ඒක තමයි. නෑ මේකට මේ හදිසියේ මේක දන්නේ නැති අය ඇතිනේ. මං කිව්වේ මේ මට මූණ දෙන්න වෙන ප්‍රශ්නෙ ගැන. ඕකට අග්ගාලා මට ඊළඟ දේ ඔන්න හෙටයි කියලා මට ගෲප් එකක් නැහැ කිව්වහම මම ආයෙක අතර කෝල් එක ගන්න එපේ. සර් අහව කෙනෙකුට ගෲප් එකක් නැහැ කිව්වා මොකද කරන්නේ කියලා. අයි එකේ 8 දෙනෙක් ඉන්නවා. අයි එකට අමතරව තව ගෲප් තිබුණාද? මට අයි එනකම් විතරයි මතක තියෙන්නේ. තව එකක් තිබ්බද? තිබ්බා වගේ මතකයි. ඒ දෙන්නේ විතරක් ඉන්න ගෲප් එකකුත් තිබ්බ නේද මොකක්ද? විතරක් ඉන්න ගෲප් එකක් තියෙනව නේද? යට. එහෙනම් J එක, J එකේ දෙන්න අය. කමන්නේ හරිද එතකොට එහෙම වෙන ගෲප් එක කෙනෙක් එතනට ගත්තම අර ගෲප් එකට මොකද වෙන්නේ? ඒක ගැන යලා දාන්න. වැඩිපුර කෙනෙක් හිටියොත්. නෑ නිමාලිකාගේ. වැඩිපුර කෙනෙක් නැත්තම් තමන් වෙන කෙනෙක්ගෙන් ගන්න හැබැයි අරයට ලකුණු හම්බෙන්නේ අරයට විතරක් ලකුණු දෙන කතාවකුත් කිව්ව නේද? ඔව් එහෙම තමයි මං අද හවස ඇහුවා මෙහෙම ගෲප් දෙකක දෙන්නෙක් ඉන්නවා. එයාලා පාර්ට්නර්ස්ලා වෙලා ඒ දෙන්නේ ගෲප් දෙකෙන් එහෙක ෆිනිෂ් සිටියට කමන්නේ නැද්ද කියලා. කමන්න නැහැ කිව්වා. කොතලාවල සර්වේ කමන්න නැහැ කිව්වා. අන්න ඒ ගැටලු ටික අපිට විසඳ ගන්න වෙනවා මේ වැඩේට යන්න කලින්. ඊයේ කිව්ව නේද නංගි මානෙල් මැඩම් එහෙම කණ්ඩායම් දෙකක දෙන්න වෙන වෙනම ඉන්නව නයි. අර 11ක් ඉන්න එක්කෙනාට තව එක්කෙනෙක් සෙට් වුණා නම් ඒක කණ්ඩායමට ජොයින් වෙලා දෙන්න කරන්න කියලා කැමති නම් මට දැන් තේරුණු විදිහට එහෙම එකක් කියන්න දෙන්න. 9 දෙනෙක් ඉන්න එකෙන් එක්කෙනෙක් 11 ඉන්න එක්කෙනාට ගියා නම් එක ගෲප් එකක් ෂේප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 11 එක්කෙනෙක් 9 ඉන්න එකට යන්න. ඔව්. කල් දා ගන්න ඕන නම් ඉක්මනට කරන්න ඕන නම් උඩට යන්න. ඒක එහෙම චුට්ටක් අපේ කට්ටිය කතා කරලා කරගන්න නැත්නම් අර මැදදි එක්කෙනෙක්ව අසරණ වෙනවා. ඒගොල්ලන් එතනදී පිස්සුවක් නැටුවොත්
එකවර ගෲප් දෙක දෙක ගන්නවා කිව්ව නේද? ඔව් නැත්තම් ඒක වදයක් වෙනවනේ පෑ හයක් ඉන්න බෑ පෑ තුනක් වුණොත් නම් අවුලක් නෑ ගෲප් දෙකකින් තුන් දෙනයි එකකින් තුන් දෙනයි අනිකකින් තුන් දෙනයි වෙන්නේ. එහෙම බෑනේ පෑ හය ඉන්න කියලා කිව්වා. ළමයි අඬවන්න තියෙන තියාගෙන. පෑ හය සහ හත කැප කරන්න කියලා කතාවක් මට මතකයි. මෙහෙමනේ දැන් එහෙම ඉන්න අපහසුතා තියෙද්දි තම තමන්ගේ ගෲප් එක සෙට් වෙලා මට මෙහෙම පොඩි බබෙක් ඉන්නවා මට කතා කරන්න බෑ. ඒතොර මගේ නම අඬ ගහන්න එපා මගේ නමි. එහෙම කියලා ගෲප් එක ඇතුලේ බැලන්ස් කරගන්න. එකම පිරිසට වෙන වෙන නමකින් කතා කරලා හරි ආන්සර්ස් ගන්න එන්න එහෙම මොන හරි ට්‍රික්ස් දාගන්න. දැන් තාක්ෂණික කර්ණාටකයකට යන්නව මේ දැන් ඕකේ අවසානට ඉවලුවේ අපි මේ එයාලා ඇගීමට ලක් කරන්න මොනවා හරි ක්‍රම පාවිච්චි කරනවද ෆෝම්ස් වගේ හරි එහෙම අදහස් තියන අය ඉන්නවද එක්කෝ වෙනත් ක්‍රම නැත්නම් ස්ක්‍රීන් එකේදී ප්‍රශ්නයක් දාලා නෝට්ස් වලින් හක්කියට ලකුණු කරන්න කියන ක්‍රමයක් හරි ඒ වගේ ක්‍රම අදහස් තියන අය මොනවද තියන අදහස් එහෙම නැත්නම් එහෙම කරන්න ඇතුව ගියන්නත් ඕන නේද උදාහරණයකට මම මෙහෙම පෙන්වන්න පුළුවන් මෙහෙම කර හැකි නේද කියලා මම කියන සත්‍ය ලම් පටන් ගන්නම්කෝ ඔයාලගේ තියෙන අදහසක් කියන්න අපිට ඕකේ ඉවැලුවේෂන් එකට ගියොත් මොකද චතුර පාඩමෙන් පස්සේ කරන එකක් විදිහට නෑ ඒක තමයි ඒක දැන් කට්ටිය කරන විදිහට තියෙන අදහස් එක තමයි අහුවේ මොකද්ද කරන්න පුළුවන් විදිහ කියලා ෆෝරම් එකක් හදලා දාන්න වෙනවා අපිට සාරාංශ කරන්නේ ඔක්කොම දැන් අපි ඉවර වෙලා ළමයව ඇගයීම කියන කොටස අපිට අන්තිමටම පාඩමෙන් පස්සේ පීරියඩ් එකෙන් පස්සේ කරන එකක් හැටියට ගියොත් තමයි මේ අනුක්‍රමයට නම් ඒක මේ පෙන්වන්න වෙයි නේද පාඩම ඇතුළතදී කියන් අන්තිමට දැනෙන්න සලස්වන්න වෙයි නේද එහෙම දෙයක් කරනවායි කියලා. ඔව් නේද. ඔව්. මම අයිඩියා එකක් හොඳයිද නම් දන්නේ අපිට පුළුවන් නේද රිමෝට් ඇක්සස් වලින් දීලා මේ අර ඔන්ලයින් එකෙන් තියෙන මොනවා හරි ප්‍රශ්න තියෙන එක අපිට නම් කරලා කාට හරි එහෙම ඇක්සස් කරන්න දෙන්න අර මැෂින් එකේ වගේ ලොග් වෙලා ඉන්න කෙනෙක් කලින් වන්නගෙන මං කෙනෙකුට තේරෙනවා නෑනේ ඔය ඇක්ටිවිටි තියෙන ඔන්ලයින් එහෙම තියෙන ඒවා ඒක මොකක් හරි පොඩි ඇක්ටිවිටි එකක් මේ දැන් පන්තියකට අපි හැම ළමයටම ඉවැලුවේෂන් එහෙම නැතුව අපිට තනින් තනින් පුළුවන් ළමයි දෙතුන් දෙනෙක්ගේ අන්න ඒ වගේ දෙතුන් දෙනෙක් මොන හරි මේ ඇක්ටිවිටි එකක් ඒ වෙලාවේ කරන්න කියලා ඇක්සස් කරන්න දෙන්න හැබැයි ඒකත් හොඳයි ඔලු ඒකෙදි ඕලු අදහස් කරන්නේ අර ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරන්න පුළුවන් විදිහ පොඩි අර බෝඩ් වෝල් වගේ එකක හදන එකක් නේද? අන්න ඒ වගේ ඔව්. එතකොට ඒක ඩ්‍රැග් ඩ්‍රොප් කරපුවාම ලකුණ වැටෙනවා. නැත්නම් හරි කියලා වැටෙනවා. ඒ වගේ එකක් හදලා දැම්මනම් දරුවට
කණ්ඩායම් හැටියට එකතු වෙලා හරි කරන්න කරන්න පුළුවන් නැත් අපි හදන්න ඕනේ නැහැ නැත්තම් ඕනේ තරම් තියෙනවා ගන්නත් නේද ගන්නත් තියෙනවා නැත්තම් මං කියන්නේ මේ වගේ කරුණකමයක් වුණත් පාවිච්චි කළ හැකිද කියලා දැන් මේක බලන්න මේ පළවෙනි ප්‍රශ්නෙට ඔව් හරියට උත්තරේ ඉරි ගහන්න කිව්වොත් එහෙම එනෝට්ස් පාවිච්චි කළා අර දැන් මොබයිල් එකේ ලයිට් එක නැති බලන්න ඔයාලට අදින්න පුළුවන් කියලා ස්ක්‍රීන් එකේ එක්කෝ මේ වගේ සරල මට්ටමේ ක්‍රමයක් පාවිච්චි කර හැකි Zoom එකේදීම කියලා එක අදහසක් අපි දෙකක් විතර අහන්න ඕනේ නැත්නම් ඒ උත්තරේ chat එකට දාන්න කියන්නත් පුළුවන් නේද ඇත්තම බොහොත් අපි නම් ඕක සරල ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ ඉතින් තව ඒ වගේ ඔයාලා පාවිච්චි කරන ක්‍රම කියන්නකෝ දැන් මේ වේදියා තවස් ගන්නත් ඉතින් ඔන්ලයින් ගන්නවා නම් අපිට සමහරක් අපි දන්නේ නැති ඒවා ඇති අනිවාර්යයෙන් ඇඩ් රෝල් වලින් පොඩි ඇක්ටිවිටි එකක් දෙන්න පුළුවන් නේද මොකෙන්ද මේ වර්ඩ් වෝල් කියලා තියෙනවා චතුර ඒක දැන් ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකක් එන්නේ කාටුන් වගේ ආ ස්ක්‍රීන් එක දාතරේ මගේ නෑ හදපු එක නෑ ඉන්න බලන්න මම try කරන්න අරත් කලිමුත් කියන්නේ අපි දුක මහා සරියනවා මොකද ඒලක්මල් අපි අර අනුරාධපුරේදී කරා නේද කහූට් වලින් එකක් ඒක උිට වැඩි ලේසිනේ මොකද නන්නේ ආ ඔය ලක්මල් අනුරාධපුරේදී කරා කහූට් වලින් උිට වැඩි ලේසියි ඒක ලකුණුත් එනවා ළමයින්ගේ ෆිසිකල් ඇඩ්‍රස් එකත් ගන්න පුළුවන් ඒ ඔක්කොම තියෙනවා ප්‍රශ්න එහෙම එකක් නම් තිබුණා මතකනේ ලක්මල් අපි කරේ කරපු එක නම් කරා දැන් ඒක මතක නැහැ වගේ මේක මොකක්ද දාදාන උපාංගයද ප්‍රතිදාන උපාංගයද අපේ කීබෝඩ් එක මොකක්ද කියලා ඒ තැන අයින් කරලා එහෙම දැන් එක වැරදි හරි එක මොකක්ද පෙන්නනවා ඒ එතකොට ඒක ළමයා කරන්නේ කොහමද ස්ක්‍රීන් ෂෙයා කරාට කරන්න බෑ නේද ළමයාට වර්ඩ් වෝල් මේ ඇක්ටිවිටි එක ෂෙයා කරන්න වෙනවා ඒක අපි link එක share කරන්නේ link එක share කරන්නේ මේකේ එතකොට යාට ඒ link එකට සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න පුළුවන් මම ඒගොල්ලන්ට මේක කරන්න පුළුවන් කියන එක පෙන්වන්න විතරයි මේක ගත්තේ මේ ඊළඟට මේ කහුට් වලින් හදන වැඩෙත් සාර්ථකයි ඒ වුණාට ඒක ඉගෙනගෙන මේ වෙලාවේ හදන්න නලින්ස කොච්චර අදුරට මේ ප්‍රැක්ටිකලි වෙයිද දන්නේ නැහැ නේද අපිට දැන් අනිද්දා ඉඳලා නේද තියෙන හෙට අනිද්දා නේද තියෙන අපේ පළවෙනි සෙට් එකට ඕ ඒක නම් මේ ඉගෙන ගන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ ඒක වැඩි දේ දැන් අපි පාටිසිපන්ට් දෙනවා නික්නේම් එකකුයි පින් නම්බර් එකකුයි ඊපස්සේ අපේ ස්ක්‍රීන් එකේ ඒගොල්ලොන්ගේ නික්නේම් වලට අදාළ ලකුණු ටික ලැබෙනවා එතකොට මේ ඇගීම කම්ප්ලීට් වෙදින්දි ප්‍රශ්න පහක් වගේ දාලා සරලව කරන්න පුළුවන්. ඔයා ඒක කරාන් රාදපුරේදී මට සපෝට් එකට මතක නැද්ද? ඒකේ නම මොකද්ද කියලා මතකද? කහූට්. කහූට් වලින් කරනවා නම් අපිට අනිවාර්යෙන් ඩිවයිස් දෙකක් ළමයාට තියෙන්න ඕනි.
ඒ කියන්නේ හරි එහෙම එකක් වෙන අපිට එතන ෆෝන් එකක් වෙනම තියෙන්න ඕනි ආන්සර් දෙන්න ස්ක්‍රීන් එකේ පෙන්නනවා විතරයි ඒක අපිට මොකුත් කරන්න බෑ ස්ක්‍රීන් එක වෙනම තියෙන්නේ ඔන්ලයින් එක ඩිවයිස් එකයි ඕන දැන් ඒ කියන්නේ දැන් අපි ඔන්ලයින් කරනේ හින්දා කොහොමද ඔන්ලයින් කරනකොට එයාගේ දැන් එකක ස්ක්‍රීන් එක පේන්න තියෙන්න ඕනි එයාලා එතකොට ෆෝන් එක මේ ආන්සර් එක දෙන්න පුළුවන් එහෙම නේද නෑ මෙතන මෙතන දැන් ඔන්ලයින් කරනකොට වෙන්නේ එයාලට කොහොමද අපේ ස්ක්‍රීන් එක පේනවා කනේ पस दिन නෑ ඒක එතන නම වැටෙනවා ඒතකොට නම කියලා හරි මොකක් හරි කියලා ඒක තෝරගත්ත හැකි නේද ඔය නැත්තම් මේ ඊටත් වැඩි සරල chat box එකේ දාන්න කිව්වා ඔව් අපි සාමාන්‍ය කරද්දි කරන විදිය වගේ මම හිතන්නේ chat box එකේ දාන එක කරමු දැන් කරපු ලක්මල්ටත් මතක නෑ නේ සමහර වෙයිකනේ ලක්මල් ඉන්නවද දෙවෙනි තාක්ෂණික ප්‍රශ්නේ මට ආපු ඊළඟට මේ කැමරා ඔන් කරන වැඩේ ගැන මොකද තියෙන අදහස ඒක කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ලින්ක් එකක් දැම්ම දැන් අපිට වර්ඩ් රෝල් දෙනවා නම් කෙලින්ම ලින්ක් එක chat එකේ දාන්න විතරයි තියෙන්නේ අපිට ළමයා කරන ඇක්ටිවිටි එක එතකොට පේනවද ළමයා කර කර ඉන්න එක නම් පේන්නේ නැහැ නේද? ආන්සර් එක මේ ආන්සර්ස් එහෙම ඔක්කොම ගන්න පුළුවන්. චතුර හ්ම් දැන් මේක මේ ඔන්ලයින් කරන්න වෙලා තියෙන කොරෝනා සෙටප් එකත් එක්කනේ මේක මැනුවලි පාඩමක් ඒගොල්ලෝ බලන්නේ. සම්ප්‍රදායික පන්ති කාමරේ තිබ්බට කමක් නැහැ. එතකොට මේ ඇගීමේ ඩීටේල්ස් ටිකනේ අපිට ඕන වෙන්නේ. අර ඔයා කිව්වා වගේ සරල ක්‍රමයකට යමු. නැත්නම් අපේ ඇගීමේ සිග්නල් ලොස් වෙලා සොෆ්ට්වෙයාර් එක අප්සෙට් වෙලා තාක්ෂණික ප්‍රශ්නයක් වුණොත් ඒක වෙන්නේ අපේ ක්‍රමවේදවල ප්‍රශ්නයක් කියලා ඒගොල්ලෝ ටච් කරන්නේ. IT දන්න මිනිස්සු නෙවෙයිනේ උතන් දෙන්නේ. අරක කරනවා කියලා පින්නන්න විතරනේ ඕනේ අපි. මේ පිනවර කලයි කියලා නේද? අලුතෙන් දෙයක් අත්හදා බලන එක පස්සේ කරන එක වෙනම එකක් නේද? ඕ බක් විදියට ඕන නම් මේ වගේ එකක් දෙන්න පුළුවන් නේ පස්සේ කරන්න කියලා ලින්ක් එක එවන්න පුළුවන් නේ. අර ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. කැමරා ඔන් කිරීම සම්බන්ධව කට්ටියගේ අදහස් මොකද කරනවද ඔන් කරන්න නැතුව ඕන නම් කරන්න කමක් නැහැ කතාව. කිව්වේ නැද්ද අනිවාර්යෙන් ඔන් කරන්න වෙනවද? සාරි කමිස අඳිනවද? ඉතින්නම් කැමරා කොහොමද ඔන් කරන්න? තනි කරව. එහෙමයි අපි කවුරුත් කැමරා ඔන් නොකර කරද්ද? ඔන් කරන්න කිව්වා නේද අනිවාර්යෙන්. ඉතින් කැමරා වේලට අවුල් වුණොත් මොකද වෙන්නේ? එහෙම නැත් අනිත් එක්කෙනා හරි රෙඩි වෙලා ඉන්න කිව්වා එතකොට ඒ ටික කරන්න. ඊගෙන අනිවාර්යෙන් සාරිය දෙන්න කිව්වා මිස්ල අපිට. හරි කැමරාවෙන් මේ සාමාන්‍යයෙන් උඩුකය විතරක් තිප්පේ වුණොත් ඇද්ද මුළු සම්පූර්ණ පේන්න ඕනද කොහොමද එහෙම අදහසක් තියෙනවද නිකන්? ඔව් මට අහන්න ඒක දැනගන්න දැන් අපි පන්ති කාමරේ වගේ වයිට් බෝඩ් එකක්ද පාවිච්චි කරන්නත් ඕනද ප්‍රසන්ටේෂන් එක විතරක් කරාම ඇතිද එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් අනිවාර්යයෙන්ම සාරිය අඳින්න කියනවා නම් ඒගොල්ලෝ අපි බෝඩ් එකේ කරන එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඩෝර් එකම කැමරාවක් ඇතුලේ කටකාවට කිව්වා මං හිතන්නේ.
පොදුවේනේ කිව්වේ එතකොට හෝම් ඉකොනොමිකයත් හිටපු නිසා එයාලට අනිවාර්යෙන් බෝඩ් එකම සම්බන්ධ කරගෙන කරන්න කරන නිසා අනිවාර්යෙන් ඉතින් සාරිය ඕනි කියන්නේ නැත්තේ නේද අපිට අපරාධයක් සාරිය මේ අවශ්‍ය වෙන්නේ නැහැ එහෙනම් මෙහෙම කරමුද අපි දැන් අපේ IT සෙට් එක ඔක්කොම හින්නේ හින්ද අපි දැන් ඩිසිෂන් එකක් ගමු අපි කැමරා ඔන් කරන්නේ නැතුව අදාල් ටික කරනවා වැඩේ ඉවරයි උඩට පළවෙනි ටීම් එකට බලපෑමක් කරොත් එහෙම මේ කැමරා ඔන් කරන්න කියලා එයාලා මොනවගේ දෙයක් කරාද පළවෙනි ටීම් එකයි මෙතන ඉන්නවද එහෙම සූදානම් වෙන්නේ නැහැ කියනවා කලින් කියලා තියෙද්දි එහෙම කියන්නත් බෑනේ සර්නේ ඉතින් එහෙම තමයි ඉතින් නිකන් නිකන් විහිළුවක් වගේනේ පය හයක්ම ගෙදර සාරියක් යනවා නෑ නිකන් හිතන්නකෝ දැන් අපිට ඔව් ඒක නම් ඇත්ත ඒ කියන්නේ අපිට අපි දැන් ඇත්තටම ඉස්කෝලේ දාන ශිල්ප ගෙදර දක්වන්නේ නැහනේ යන්නේ ගෙදර ඉතින් ගෙදර වගේනේ ළමයි තුත් නැතුව ගෙදර අපි නිකන් මේ තනියම රඟනකොට ඒක නිකන් වීඩියෝක් වගේ වෙනවා ඒකයි මම කිව්වේ කැමරා ඔන් කරන්න ඕනේ නැහැ කියලා ප්‍රැක්ටිකල් ප්‍රායෝගික தත්ේ අර මානෙල් මැඩම් ටෝන් වෙලා තියෙන්නේ Taman දන්න ටික ඔක්කොම මිනිස්සුන්ගේ ඇඟේ පටවන්න නැතුව උතන කිසිම සිස්ටම් එකක ෂෙඩියුල් එකක් යාගොළුවේ නැහනේ හිතන දේ කියනවා කොහොම හරි අපි මෙහෙම කරමු එහෙමනම් කැමරා ඔන් කරන මට්ටමේ ඉදමු හෙට කතා කරලා අහමු කොතලාවල සර් යන්නේ සර් කැමරා ඕනමද සර් කියලා අපි නිමාලිකාගේ කාන්තා කටහඬකින් අස්වමු සර් මේ චතුරස පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ දැන් කැමරා එකත් ඔන් කරනවා නම් ස්ක්‍රීන් එකත් ෂෙයා කරනවා නම් ෆෝන් එකෙන් කොහොමද ඔය දෙකම එකපාර කරගන්න පුළුවන්ද කියලා ඒක නම් මට ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් ඒ කියන්නේ මම ෆෝන් එකෙන් කවදාවත් මේ කරලම නැහැ චතුර දැන් මේ මිස්ටර් ෆෝන් එක ඔන් කරලා කරන්න පුළුවන්ද බලන්නකෝ එතකොට හරිනේ ආ ඔව් ටෙස්ට් කරලා සාරියක් ඇඳගෙන දින්නේ දන්නේ නැහැ ප්‍රශ්නේ නෑ නෑ දෙන්නේ කෙනාවනේ එතකොට අනිත් කෙනාට ෂෙයා කරන්න කියලා ස්ක්‍රීන් එක එතකොට මේ අනිත් කෙනාට පුළුවන් වීඩියෝ ඔන් කරගෙන කරන්න නේද ස්ක්‍රීන් ෂෙයා කරන්න අනිත් කෙනාට දීලා දෙන්නේ කිනා නෑ ස්ක්‍රීන් ෂෙයා කරන එකයි වීඩියෝ එක ඔන් කරන එකයි නම් ගැටලුවක් වෙන්නේ නැහැ දැන් මම මෙහෙම කැමරා එක ඔන් කළොත් එහෙම මම ස්ක්‍රීන් එක ෂෙයා කරන එකයි දෙක දැන් දෙකකින්නේ පේන්නේ දැන් අපිට අර දැන් උපදේශනය කරන සර් ආ රයිට් එයා කරන්නේ ඕ යාගේ ආ හා හා නෑ නෑ පොඩ්ඩයි ඕ එයා දෙකම කරනවනේ ඒක වින්ඩෝ එකේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා වීඩියෝ මේ වීඩියෝ ස්ටාර්ට් කරනවම හරි මේ 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 වගේ මට කළ හැකි මම පෙන්නන්න දෙක එතකොට මම ඉන්නවා හරි ඇත්තකින් ස්ක්‍රීන් එකක් තියෙනවා පිටිපස්ස එක තියෙනවා ඕනනම් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් ඔය ෆෝන් එකෙන්ද? නෑ ඒක තමයි මම කියන්නේ ෆෝන් එකෙන් නම් මේව කරන්න දෙයක් නෑ නේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා. නෑ ඒ මිස් ඇහුවේ එයා ෆෝන් එකෙන් කරද්දි ඔය ටික කරන්න පුළුවන්. අන් ඒකයි ෆෝන් එකෙන් කරන් මම දන්නේ නැහැ මේ වගේ කළ හැකිද කියලා. ඉතින් මොකක් හරි මේ වගේ කරන්න. මම කියන්නේ මේ මෙහෙම මේ භාගයක් විතරක් පේන්න කළොත් ගැටලුවක් නැතිද කියලා. මම ඕනනම් කමිසයක් යන්න ගන්න ටී-ෂර්ට් එක වෙනුවට. මන්නා සම්පූර්ණයෙන් කැමරාව තියෙන කරන්න අදහසක් නෑ
කැමරාව ඔන් කරලා ෆෝන් එකෙන් අතිතතර ඔයාව වෙනම පොඩි කොටුවක් විදියට උඩින් පෙන්වනවා අර අපේ ගයිඩන්ස් කැරිය ගයිඩන්ස් කරන සර්වර් පෙන්වන්නේ උඩින් ඔව් ඒ විදියට වෙනම පෙන්වනවා මේ පහල අපේ ෂෙයා කරන ස්ක්‍රීන් එක පේනවා උඩින් මේ අපේ ෆොටෝ එක පේනවා උඩ කවුරු හරි මේ ෆෝන් එක ෂෙයා කරලා ඕන නම් බලන්න මේ එතකොට ෆෝන් එකෙන් ෂෙයා කරන්නත් වෙනවනේ ස්ක්‍රීන් එක ආ නැත්තම් ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පාර්ට්නර් කරන්න පුළුවන් නේ මේකේ ලොකු ගැටලු නෑ වගේ එකක් තියෙන්නේ මට මොද මන්ද ගැටලු ඔව් සර් මෙහෙමයි ස්ක්‍රීන් එක ෂෙයා කරන එක පාර්ට්නර් කරන්න පුළුවන් අපිට මේ ස්ලයිඩ් එකෙන් ස්ලයිඩ් එක යවා ගන්න ඒව මෙව මේ ෆෝන් එකකින් අමාරු වෙ නේද අනිත් එකනට හැම වෙලේම ඊළඟ ස්ලයිඩ් එක දාන්න එහෙමම කියන්න බැහැනේ ඔව් ඔව් එහෙම කරන්න කියලා මම නඩුවකුත් වැටුණා හරි යනනේ එහෙනම් නලින් සබ් ජීඑල් පීරිස්ට් කියමු මේ ඩිවයිස් දෙන්න කියලා දෙක දෙක එතකොට හරිනේ නෑ ඇත්තටම මේ විහිළුවක් නෙවෙයි මට ඒකට විනාඩි 5ක් ගන්න ඕන ගමකුත් තිබුණාද උනේ මොකද්ද කියන්නේ මම ඉතින් පළවෙනි ආගේ ලෙසන් එකෙන් තමයි තීරණය වෙන්නේ මොකද කරන්න වෙන්නේ කියලා ඔව් ඒ වුණාට අපිට පළවෙනි එකනාගේ ලෙසන් එකෙන් බලා ගන්න පුළුවන් මල්ලි වැඩි තියෙන ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇනින්නේ නැතුව කරන්න එපා ඒ සපෝට් එක දෙන්න ඕනේ මොකද 12ක් මේ පළවෙනි කන්න ඒක තමයි මම කියන්නේ දැන් මේ මුල හරියේ අංකවල ඉන්න අය පොඩ්ඩක් මෙතනදී මේ එයාලගේ අදහස් කිව්වා නම් කොහොමද එයාලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපිටත් අදහස් දීලා එයාලගේ ගැටළු මොන හරි තියෙද කියලා බලන්න හිමු පුළුවන්කමක් ඉතින් ඒ සමහර විට මේ මොනොත් අපිත් ආයි වැඩි වැඩ දාන්න නැතුව ඒ යාලගේ ගානටම කරනවා මේව තමයි අයිඩියා එක තියන්නේ හැබැයි ඊයේ රෑමානෙල් මැඩම් කිව්වේ ඒගොල් ඒ 12 විතරයි කෝ ගන්නේ ඒ සෙෂන් එකට ඒ කියන්නේ දැන් එක ටීම් එකක් කරනවානේ ඔව් ඒ ටීම් එකේ 12ට විතරයි කිව්වා කොමිෂන් එක දෙන්නේ අනිත් අය සම්බන්ධ කරගන්න නැහැ කිව්වා ඔව් අපිට යාලගේ අදහස් මේ කරපු විදිය දැනගන්න වෙන්නේ කතා කරලා මේ චැට් කරලා තමයි නැතුව ගිහිල්ලා බලන්න වෙන්නේ නැහැ මීටින් එකට මැනුවලි ෆෝන් එකෙන් බලන්න වෙන්නේ. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. ඒ රෙකෝඩින් එක අපිට ලයිව් දෙන්නත් පුළුවන් යා. ඒක එක්කෙනෙකුට පුළුවන් ඒක එවන්න. නෑ දැන් චතුර කියන විදිහට දැන් එයා කියන්නේ දැන් කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය එයාලා කරන්නේ මේ විදිහටයි කියලා දැන් කිව්වොත් ඒකට තව මොනවාද ඇඩ් වෙන්න ඕන දේවල් හරි එහෙම දෙයක් හරි කියලා එයින් එහාට කරන කට්ටිය ඔව් හදාගන්න පුළුවන් අනිත් එක එයින් එහාට කරන කට්ටියත් ඒ මට්ටමින්ම යනවා මිසක් අර දැන් පළවෙනි ගෲප් එක මෙහෙමයි දෙවෙනි ගෲප් එක ඊට වඩා හොඳ වෙන්න ඕන එහෙම එහෙම නැතුව කට්ටියම පොදුවේ එක මට්ටමක ඉඳගෙන කරන්න පුළුවන් එතකොට සර් මම මෙයා කියන අදහස නොදීුණද දන්නේ මේ හැබැයි අපි දැන් වයිට් බෝඩ් යූස් කරන්න වෙනවනම් අපි සාරියත් අඳින්න වෙනවනම් මේ මිස්ලට අපිට මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න නැතුව ඒ කියන්නේ ඇක්ටිවිටීස් දෙන්න ළමයින්ට ස්ක්‍රීන් එක ෂෙයා නොකර අපිට වයිට් බෝඩ් එකේ ලියන්න පුළුවන් නේ මේ ගෲප් 1 වලට මේක මේකට උත්තරේ එතකොට ඒගොල්ලෝ මේ ආන්සර් එක දෙනවා chat box එකට එහෙම කියන්නේ පොඩි thing සරලයි ඒක මේ දැන් හැමෝටම පහසුකම් එහෙම කියන්නේ කරගන්න අමාරු අයට වගේ එහෙම කරගත්තොත් ඒක අවුල්ද නෑ ඒක මෙහෙම ඒක ලෙහෙසි ඒක ඒකත් අඩුයි දැන් අපිට සාරි අඳින්නම කිව්වොත් අපි මේ මූඩ් එකට යමු ඒත් IT හිඳ මේගොල්ලෝ පොඩි වැඩක් අපෙන් බලාපොරොත්තු වෙනවා අලුත් දෙයක් එහෙම වුණොත් අර කට්ටිය වැඩි ප්‍රශ්න අහන්නෙත් නෑ ඔව් අපිට සයන්ස් ලෙක්චර් කෙනෙක් ආවත් අපිව බලන්න ඒගොල්ලෝ ප්‍රශ්න අහන එකක් නැහෙනි කොහොමත් ඔව් ඒ කියන්නේ දැන් අපි IT ඉන්නේ දැන් අර මානෙල් මැඩම්ගේ ඊයේ කතාවේ තිබුණේ අයියෝ ඔයගොල්ලොන්ට කරන්න බැරි ඔයගොල්ලෝ IT මේ IT නෝන කට්ටියත් කරනවා අර මේක දැන් අපිට IT වලනේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ක්‍රමවේදයේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපි ආඩම ඉදිරිපත් කරන්න දන්නේ නැති එක
අර අපි තාක්ෂණික දැන් ගානකට ඇගීමට කහූට් වගේ එකක් යූස් කරොත් ඒගොල්ලෝ ඒකෙල්ලිලා ඉන්නවා. අපෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවේ අය. ඔව් IT නිසානේ තාක්ෂණික. IT නිසා. ඒක ඉතින් හොඳ විදියක් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම නිකම්ම වයිට් බෝඩ් එක විතර නම් යූස් කරලා හරියන්නේ නැහැ අපි. ඔව් ඉතින් අපි හෝම් සයන්ස් එක්කෙනාගෙන් IT අය වෙනස් වෙන්න ඉබේ. ඒ හෝම් සයන්ස් අය කරන්නේ වයිට් බෝඩ් එකක් දාලා එහෙම ටිකක් නේ. ඔව් ඔව් ප්‍රෙසන්ටේෂන් එකත් හොඳයි. ගොඩක් හොඳයි. ඒ වැඩේ අනිත් අය කරන එකක් නෑ. මොකද? Google ප්‍රෙසන්ටේෂන් එකත් අනිත් අය කවුරුත් කරන එකක් නෑ. सरल मट लोकूडवास ඊළඟට කැමරා ඔන් කරන්න කිව්වොත් ඔන් කරන්න ලෑස්ති මට්ටමේ තින්නවා හැමෝම ඊළඟට ප්‍රසන්ටේෂන් එකක් හරි මොකක් හරි ස්ලයිඩ් එකක් කියන්නේ සාමාන්‍ය ඇඩ්වාන්ස් මට්ටම කියන්නේ IT මෙන්නම තේරෙන මට්ටමට ඒක ඉස්සරහට ගන්නවා හරි ඊළඟට දෙන්න කරනවද භාගි භාගි කරනවද කියන එක ඒ කරන දෙන්න තීරණය කරගන්න ඉන්නේ නේද මේ ටික පොදුවේ අපි කියන්නේ හැමෝම අනුගමනය කරන්න විදිහට වගේ අදහසක් ප්ලෑන් එක හදාගන්න හින්ද ඔළුවට අදහසක් ගන්න හින්ද කොයිතරම් එහාට කරනවද කියන එක තමයි මේ ගැටලුව තිබුණේ. ඔක්කොම IT පාඩන්නේ කොහොමද කරන්නේ? සර් Excel පාඩමක් කරන්න අදහසක් කියන්න සර්. එතකොට පාඩමේ තෝරගන්න තැන අනුව ප්‍රවේශය තීරණය වෙනවනේ දැන් මැද හරියක් ගන්නවා වෙන්නත් පුළුවන් පාඩම මේ ආරම්භ කරන තැන ගන්නවා වෙන්නත් පුළුවන් නේද ඔව් සර් ආරම්භ කරන තැන ගන්නවා නම් මට හිතෙනවා ප්‍රවේශයක් විදිහට හොඳයි මේ ගණන් හදාගන්න ගොඩක් අර මහන්සියෙන තැනකින් නේද ඒ වගේ ඇනලයිස් කරන්න සර් ඒතර ප්‍රැක්ටිකල් එකක් දෙන එකට අර Excel ෂීට් එකක් දෙනවද නැත්නම් Google ෂීට් එකක් දුන්නොත් හොඳ වෙයිද ප්‍රැක්ටිකල්ලිදී Google මේ ස්ප්‍රෙඩ්ෂීට් එකම ෂෙයා කරන්නකෝ ඒකෙන් හදන්න කියලා Google එකේ Google Sheets කියලා දෙන මම පෙන්නන්නද හා සර් අපි මේ Google එකේ පාවිච්චි කරද්දී මේකෙම අපේ අර කලින් ප්‍රසන්ටේෂන් වලට ගියා වගේම Google Drive එකේ හරි එහෙම නැත්නම් මේ සිට්නාවේට ගියාම හරි තියෙනවා සීට්ස් කියලා එකක්. එතකොට මේ සීට්ස් එක අරගත්තාම ඒකත් අර විදිහටම ෂෙයා කරන්න පුළුවන් කට්ටියට. මේකේ පාසුකම් මෙවල ගැටලුවක් වෙන්නේත් නැහැ. අපි හිතමු මේකේ මොකක් හරි ටේබල් එකක් තියෙනවා කියලා. ඒකට අදාළ සෙටින්ග්ස් ටික අපි මේකේ දීලා ටේබල් එකේ විස්තර ටික දාලා අයිටම් එක තියෙනවා ඊළඟට एक क्वांटिटी එක තියෙනවා ඔය වගේ ටේබල් එකක් තියෙනවා කියලා හිතමු ඊට පස්සේ මේකේ ඔයා තීරණය කරන ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා පැත්තකින් අපි හිතමු මේක මේ ස්ක්‍රීන් එකේම ලියනවා පැත්තකින් එකටම මේක මේ අයිටම් ප්‍රයිස් එක ක්වොන්ටිටි එකෙන් වැඩි කරලා ප්‍රතිඵලය අරගන්න ඕනේ ඉස්සරහා එතකොට ඒක එක ගෲප් එකකට කියනවා අයි වැඩි කරන්න ඔයාලා දෙන්න කියලා ඉතින් මේක කරන්න දෙන්න මෙතනින් සියා වලට ගිහිල්ලා අපි දාන නමකින් මේ ग्रूप के दाम दाला मैं सेव करना
ඊළඟට මේකත් අර විදිහටම අර link එක share කරන එකට අපිට පේනව නේද මේක පේනවා ඉතින් හරි එකට ගිහිල්ලා පේනවා සර් මෙතන මේ එඩිටර් විදිහට දීලා link එක යවනවා group එකට අපේ 12 දෙනා ඉන්නේ ඉතින් ඒ 12 දෙනාට කලින් හැබැයි කියලා තියන්න වෙනවා මේ ඔයාලා ස්ප්‍රෙඩ් ෂීට් එක ඕපන් කරන්න පුළුවන් විදිහට ලෑස්ති කරගන්න කියලා මොකද සමහර මොබයිල් වල ස්ප්‍රෙඩ් ෂීට් ඇප් එක දාගත්තේ නැත්නම් මේක ඕපන් කරන්න දෙන්නේ නැහැ දැන් මම මේක එවන්නම් chat එකකින් බලන්න බැරියයි ඉන්නවද කියලා මොබයිල් වලින් ඉන්න අය ඒකෝඩ ඔයා ඒක ස්කෑන් කරද්දි කේස් එකක් වෙනවා ඊට පස්සේ එයාලට ඕපන් කරගන්න බැරි වුණොත් එන්න ඕ මොබයිල් වලින් කරන අය කලින් සොෆ්ට්වෙයාර් ටික චෙක් කරලා බලා ගන්න වෙනවා කොහොමද ඔන්නමා ලින්ක් එකක් කියුවා බලන්න පුළුවන්ද කියලා මේක ඕපන් කරන්න මේ බ්‍රවුසර්ස් නැතුව එතකොට ඔයාගේ group එකේ ඉන්න අයට කියන්න වෙනවා මේක ඔන් කරන්න පුළුවන්ද කියලා බලා ගන්න කියලා කලින් ඊට පස්සේ එහෙම පුළුවන් වුණොත් විතරක් කරන්න නේස නැත්නම් නිකන් වැඩක් නැත්නම් අමාරු වෙනවනේ නැත්නම් මෙහෙමයි ඉතින් ඔයා group එක කියද්දි අනිත් අයට group එකේ නම කිව්වට වෙන එකකට කර හැකිනේ අනිත් group එකක මෙක්කෙනිට උත්තර දාන්න පුළුවන්නේ දෙවන group එකේ දෙන්නගෙන් අහනවා මේකට අදාළ function එක කියලා කියන්න සහ පුරවන්න කියලා අරගොල්ලන්ට කියනවා මේ අර ඉන්න කිට කාටද කියනවා පුරවන්න කියලා මොකද පේන්නේ නැහැ නේ උඩ හොයන්න බෑනේ කවුද පිරෙව්වේ කියලා හරි දැන් කියනවා ඔයාට මෙන්න මෙතන මේ ඉන්න කවුරු එක්කෙනාද කියනවා මෙතන මේකේ මේ quantity එක 90 කොච්චර ප්‍රමාණයක් item අරන් තියනවද කියලා price එක හදන්න කියලා total එක බලන්න හදන්න වැඩේ තියෙන හැබැයි අර දැන් අපි මේක මේ zoom එක on වෙන්නේ call විදිහට නිසා මේක අපිට මේ phone එකේ edit කරන්න දෙන්නේ නැහැ නේද අප ඒක තමයි app එක නැත්තම් edit කරන්න දෙන්නේ නැහැ phone එකේ edit කරන්න දෙන්නේ නැහැ නේද දෙන්නේ නැහැ චතුර ඇහෙනවද ඔව් ඇහෙනවා ඔය දැන් කවුද edit කරා එයා ලැප් එකකින්ද කළේ ඉන්ස්ටෝල් කරන්න අපිට පුළුවන් නේද චතුර මේ අර අපේ Google Drive එකට අප්ලෝඩ් කරලා PowerPoint ඕන නැහැ කරා PowerPoint එක අපිට මේ PowerPoint එක හරි Excel sheet එක හරි Google අප්ලෝඩ් කරලා ඒක edit කරන්න දෙන්නත් පුළුවන් නේද එතකොට පුළුවන් ද දන්නේ මේ phone එකකින් කරන්නේ ඒකලත් මේකම තමයි කරන්න අය කරන්න ඔන්න එකෙන් ඔය සීට් එක ඕපන් කරගත්තට පස්සේ යට එනවා පැන්සල් එක මාක් එක. සීට් එක ඕපන් වුණාට පස්සේ එන පැන්සල් එක මාක් එක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ එඩිටබල් දෙනවා ඔයාට ඕන එකක් ඔය group එක මේ form එක ඇතුලේ කරන්න. සර් app එක තියෙනවා නම් පුළුවන් නේද මම phone එකේ මේ total කියන එක පේනවා නේද? ඔව් ඔව් හරි. app එක තියෙනවා නම් අය ඔව් phone එකෙන් ඔව් app එක තියෙනවා නම් පුළුවන් මම phone එකෙන් edit කරේ. ෆන්ක්ෂන් ලියන්නත් දෙනවා ගැටලුවක් නැහැ ඒකේ. දොර මෙතනින් ෆන්ක්ෂන් එක බලන්න. ඒකෙම ඉවලුවේට් එකක් කරගන්න පුළුවන් හින්දා එහෙම ගැටලුවක් වෙන එකක් නැහැ. නැහැ ඉස්සර කරන්න අහනවා ඒක ඇප් එක. ඒක ඇප් එක අහන නැතුව ඒක ඇප් එක නැතුව ඒකයි. ඔයාගේ ෆෝන් එක Huawei එකක් නේද? ඒක තියෙනවා නම් පුළුවන්. දැන් අර ඔයාගේ ෆෝන් එක Huawei ද? ඉස්සරගේ කේදී මම එඩිට් කරලා බලව මගේ එකේ ඇප් එක නැහැ. ඊට පස්සේ අර ඉන්ස්ටෝල් කරලා කියනවා. ඔව් ඔයාගේ ෆෝන් එක Huawei එකක්ද කියලා අහන්නේ. දැනට ප්‍රශ්නයක් තියෙනවා Huawei Redmi phone set දෙකේ Xiaomi දෙකේද නේ කොහොමද Redmi ලගේ මවුස් එක. ඒක කියන්නේ මේ ඇප් එක මම ඉන්ස්ටෝල් කරලා නැහැ ඒකයි. නැහැ. ඒක මේ අර Samsung ලගේ දෙනවා. ඇක්ටිවිටි එක මම plan කරන එක කෙනා පොඩ්ඩක් මේක පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඔව් ඒක පොඩ්ඩක් බලලම දාන්න ඒක හොඳයි නේද? අනිත් පැයට පුළුවන් දේ අඩු මාසෙන් දෙන්නේ 3 දිනට වත් පුළුවන් නම් ගැටලුවක් වෙන්නේ නැහැ නේ. Samsung
Samsung එකේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. Samsung එක ඔයා setup කරනකොට 1 2 3 4 කියන මේ email එකේ setup කරලා නම් ඔයාගේ email එකේ ඔයා docs පාවිච්චි කරලම නැත්තම් දෙන්නේ නැහැ install කරන්න අහනවා. නැත්තම් මේ online දෙනවා doc එක open වෙලා වැඩේ කරගෙන යන්න. ඔව් මේ කියන්නේ මගේ Samsung එකේ දුන්නා Redmi එකේ දෙන්නේ නැහැ. Redmi එකේ දෙන්නේ නැහැ. Huawei Redmi phone එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන මගේ ඉස්සරු මොකද්ද edit කරන්න ඕනේ එතකොට? ඔයාගේ ඔයාගේ ෆෝන් එක ගන්නකොට ඔයා ෆෝන් එක සෙටප් කරලා තියෙන්නේ 1 2 3 4 කියන ඊමේල් එකකින් නම් එහෙම ඊමේල් එකකින් සෙටප් කරලා ඔයාගේ ඊමේල් එකට ඔයාගේ ප්ලේ ස්ටෝර් එකේ මේ හදලා නැත්නම් තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. නෑ නෑ මගේ එක නෙමෙයි මං හැදුවේ. චතර ඔයා ෂෙයා කරලා තියෙන්නේ. ඔව් නේද? ආ ෂෙයා කරලා නේ තියෙන්නේ. නෑ මම එඩිට් කරන්න හදනේ ෆෝන් එකේ. क्लिक कर Samsung එකක් තමයි මගේ තියෙන ෆෝන් එක. හැබැයි මම මගේ ඊමේල් එකට සෙටප් කරලා තියෙන්නේ. ඔය ප්‍රශ්නේ මට මුලදී ආවා. ඒකදී මේ Play Store එකේ link එක chat එකේ තියෙනවා. මේකේ Zoom එකේ chat එකේ. මේ මගේ signal අවුල් පොඩ්ඩක් ආවෝ ගියා දැන් මට chat එකේ මොකද කියන්නේ. ඔන්න දාලා තියෙනවා මේ දෙන්න නැහැ මට. මම මේක disconnect. B8 එකේ දාලා තියෙනවා මේ Viber group එකේ දාලා තියෙනවා. फोन एडिट कर ඉස්සරෝ මේ Zoom එකේ මේ link එක නේද දාලා තියෙන්නේ ඉස්සර ගියාද good night everyone කියලා දාලා තියෙනවා ආ link එක නෑ 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 link එක දාලා තියෙනවා Zoom එකේ link එක දාලා තියෙනවා චුට්ටකින් මම එනවා ආයි දාන්න ඔව් Zoom link එක දාලා දෙන්න sorry keep up කව නිසා වෙන්නේ නැති දැන් හරි නේද චතර මම එවරිවන් ට ගුඩ් නයිට් කිව්වේ අපේ කට්ටිය නෑ මේ කියනවා එවරිවන් කියලා චැට් එකේ මම හිතන්නේ මේ මේ ටෙක්නිකල් දේවල් නම් Zoom පාවිච්චි කරන්නේ හොඟක් දන්නවා ඇති මතක් කරන්නේ කාට හරි අත්පසුවීමක් වෙලා තිබ්බොත් වැඩේ කරන්න යද්දි වීඩියෝ එකක් ෂෙයා කරනවා නම් ෂෙයා සවුන්ඩ් දෙන්න අමතක කරන්න එපා මේ ෂෙයා කරන වෙලාවේදී එන්ගේජ්මන්ට් එකේ වීඩියෝ එක සවුන්ඩ් එකක් යන වීඩියෝ එකක් තියෙනවා නම් සවුන්ඩ් එක වැදගත් වෙන එක
තව එහෙම මතක් වෙන්නේ ඔයාලට මොන හරි කරන්න ඉන්න අයිඩියා එක කරන්න ඉන්න අදහස කියනවා නම් තමයි මට මොන හරි උදව් කරන්න පුළුවන් ප්‍රශ්න ළමයින්ට කියන්නේ දැන් දුන්නම ඇක්ටිවිටි එක ප්‍රශ්නයක් වෙයි කියන එක මට පොඩ්ඩක් ෆෝන් එකෙන් ලොග් වෙන අයට අවුල් වෙයිද කියලා දැනගන්න ඕනක මට. තමයි මම ප්‍රශ්නේ අහුවේ. දැන් මට මේ ප්‍රශ්නේ විසඳුණා. සමහර ෆෝන් වලින් ඉතරයිනේ ප්‍රශ්නේ. දැන් අපි ඇක්ටිවිටි එක දුන්නට පස්සේ අනිත් අයනේ කරන්නේ. එතකොට දැන් අනිත් 11 දෙනාට ওই ගැටලුව තිබුණොත් ඉන්නේ එක ෆිල්ටර් කරන්න බැරි වෙනවා. ෆෝන් එකෙන් ලොග් වෙලා තිබ්බත් එනවා අපි නවතිනවද? ඉක්ම යන්නට අවසරයි මට නිදිමතයි හොඳටම. හැමදෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මා නික්මෙනවා. Thank you sir. Good night. Good night. Good night හැමෝටම. Good night. Thank you. Good night.